අතීත අනාගත වශයෙන් සියලුම ධර්මයන් අවබෝධ කොටගෙන මහා කරුණාවෙන් යුක්තව සියලු සත්වයන්ට මේ ධර්මය දේශනා කොට වදාළා වූ පරෝපකාරයේ මහා කරුණාවක් ඇත්තා වූ සත්වයන් සංසාර දුකින් මුදවාලීමට බලවත් වූ ඡන්දයක් ඇත්තා වූ ඒ සඳහා රෑ දහවල් උදේ හවස තමන් වහන්සේට ඇතිවන පීඩානුබලා කටයුතු කළා වූ මහා කරුණාවකින් සමන්නාගත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා අනන්ත අපරිමාණ ගුණ ඇති මහා සංඝ රත්නයට නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට නමස්කාර කිරීමේදී පහළ වෙන නමස්කාරමය කුසල චේතනාවන්ගේ මනෝද්වාරික වශයෙන් පවතිනා වූ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ද අදත් මේ පින්වතුන් සෑම දිනාටම මේ අභිධර්ම මාතෘකාව යටතේ කියලා දෙන්නා වූ පැහැදිලි කරලා දෙන්නා වූ ධර්ම කරුණු හොඳින් තේරුම් ගන්නට සිහිය නුවණ යෝනිසෝ මනසිකාරයේ පහළ වේවා ඒ සඳහා කිසියම් පාදකයක් මාර බාධකයක් අපහසුතාවයක් ඉදිරිපත් නොවේවා ඒ වගේම සෑම දිනාගේම సంతාන මේ ධර්ම මනසිකාරය තුලින් කෙලෙසුන්ගෙන් මිදී පිරිසුදු භාවයට පත් වෙමින් ඒ පාරමී ධර්ම ශක්තියක් වේ සංසාරයේ විමුක්තියක් වේ ගාම්භීර වූ ධර්මයේ අවබෝධ කරගෙන සෑම දිනාටම කෙලවර නිර්වාණ ධාතුවත් මේ මාර්ගය ඔස්සේ අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් අද දවසට ඉදිරිපත් කරගත්තා වූ ධර්ම කාණ්ඩය කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද මම මේ විශේෂයෙන් සිහිපත් කරන්නේ මේ අභිධර්මය පිළිබඳව ටිකක් කියලා දෙනවා. ඒ අභිධර්ම කාණ්ඩයේ මේකට සම්බන්ධ කරලයි කියලා දෙන්නේ. අභිධර්මයේ තේරුම් ගැනීම වටහා ගැනීමේදී අපිට පිහිට වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩාක් පුංචි කොටස් වලට ඒ වගේම නාම ධර්ම වලට රූප ධර්ම වලට චේසිත වලට චෛතසික ධර්ම වලට කඩලා වෙන් කරලා බෙදලා දක්වන නිසා සන්තති වශයෙන් ඝන වශයෙන් වැහිලා තිබෙනා වූ සන්තති වශයෙන් ඝන වශයෙන් වැහිලා තිබෙනා වූ සත්‍යය තේරුම් ගන්නට වටහා ගන්න පුළුවන් වෙනවා. ඒ වටහා ගැනීමම අපිට ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි නොඇලීම පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ ගැඹීර ධර්මය මේ කොටස් වලට කඩ කඩා බෙද බෙදා තේරුම් ගැනීම අපි හැම කෙනාටම ඒ අනුසාරයෙන් වටිනවා. මානසිකාර සිත හොඳට ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති මාර්ගයේ සමත භාවනා වශයෙන් විපස්සනා භාවනා වශයෙන් ඥානීය වැඩීම සිද්ධ වෙනවා. සීලේ මූලික වෙනවා. ඒ මේ විදර්ශනා භාවනා කොටස කරගෙන යනකොට අපි අරමුණු හැටියට ඉදිරිපත් කරගන්නේ කරුණු ධර්ම පහක්. ගොඩාක් කරුණු ඒ කරුණ ධර්ම පහට එක්කාසු කරලා තියෙනවා මිටියට බැඳලා තිබෙනවා. ඒ මිටියට බැඳලා මේ ඒ කරුණු පහ ඔස්සේ තමයි මේක බලාගෙන යන්නේ. එකක් තමයි අපි රූප ධර්ම ස්වභාව 28ක් හැටියට කතා කළාට එය එක මිටියට බැඳලා ගණන් ගන්නවා රූප ගොඩක් රූප කාණ්ඩයක් රූප මිටියක් හැටියට ඒක තමයි අපි රූප ස්කන්ධයේ හැටියට සලකන්නේ.
මේ රූප මිටිය මේ රූප ගොඩ මේකේ තිබෙනා වූ සියුම් කොටස වෙනස් වීම අපිට තේරෙන්නේ නැත්තේ වැටහෙන්නේ නැත්තේ ඒ රූප කොටස ඇතුලේ තිබෙන සත්‍ය අහුවෙන්නේ නැත්තේ අපිට ඒක ඝණයකින් වැහිලා තිබෙන්නේ ගොඩක ඝණයකින් වැහිලා තිබෙන්නේ අනිත් එක තමයි අපි ගන්නවා වේදනාව කියන ගොඩ වේදනාව කියන ගොඩත් අරගෙන අපි බලනවා ඒකේ ඇතුලේ තිබෙනා ස්වභාවය හැබැයි ඒක වේදනාව එකක් කියලා ගත්තට ඒකේ තිබෙනවා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා කියලා ඊට පස්සේ ඒක ඒ වේදනාව හට ගන්න ආයතනේ හැටියට ගතන් පස්සෙත් මහා ගොඩක් වෙනවා ඊළඟට ගන්නවා මේ සංඥාව සංඥාවත් ඒ විදිහට හැම පැත්තකටම යන හින්දා සංඥාවක් වෙනවා ගොඩක් සංස්කාරයත් එහෙමයි සංස්කාරයත්දී ධර්ම කරුණු 50ක් තියෙනවා ඒ ටික ඔක්කොම ගැනෙනවා විඥාන වශයෙන් ගත්තාන් පස්සේ 81ක් ගැනෙනවා ඔය විදිහට මේ අපි මේ රූප පිළිබඳව වේදනා පිළිබඳව සංඥා සංඛාර පිළිබඳව විඥාන පිළිබඳව ඔය බලනවා ඒකට ඒවා ඒ වගේ ස්වභාවය ඒ වගේ මතුවීම ඇතිවීම බලන එකට කියනවා විදර්ශනාවේ කියලා. ඒ විදර්ශනා කරගෙන යනකොට අපිට ලැබෙන එක ඥානයක් තමයි ඇතිවීම නැතිවීම දකින නුවණ. ඒකට අපි කියන්නේ උදය වේනේ කියලා. උදය සහ වය කියලා. මේ උදය සහ වය කියන මේ ඇතිවීම නැතිවීම දකින නුවණ විශේෂිත නුවණ. එතන අපි අපේ දෘෂ්ටි ගැලවෙන්න උපකාර වෙන ශක්තියක් ඒක තියෙනවා. දැන් අපි මේ දක්වා ඉගෙනගත් අභිධර්ම කාණ්ඩත් එක්කාසු කරලා මේ උදය සහ වය ඇති වෙන ආකාරය අපි අද සාකච්ඡා කරමු. මම ගොඩාක්ම අද කතා කරන්නේ නැහැ. මම ටිකයි කතා කරන්නේ. ඊට පස්සේ අපි පින්වතුන්ට අවස්ථාව සලසා දෙනවා ප්‍රශ්න එහෙම අහන්න. උදය සහ වැය කියන කරුණ විග්‍රහ කරන තැන මෙන්න මෙහෙම ටිකක් තියෙනවා. අවිජ්ජා සමුදයා රූප සමුදයෝති පච්චේ සමුදයට්ඨේන රූපakkhandස්ස උදයන් පස්සති කියලා. ඒ කියන්නේ රූපය ඇතිවීමේ ස්වභාවය පච්චේ සමුදයට්ඨේන රූපakkhandස් උදයන් පස්සති කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් නිසා ප්‍රත්‍ය ධර්මයන් බැලීමෙන් ප්‍රත්‍ය ධර්මයන් හට ගැනීම නිසා රූපේ උපදිනවායි කියලා මේ උදයවේ ඥාණයටදී නුවණින් දකිනවා. තව එකක් තියෙනවා තණ්හා සමුදයා රූප සමුදයෝති පච්චේ සමුදයට්ඨේන රූපakkhandස් උදයන් පස්සති කියලා. ඒ කියන්නේ තණ්හාව නිසා මේ රූපයන්ගේ උත්පාදනය වෙන ආකාරය. තව එකක් තිබෙනවා ඒකට කම්ම සමුදයා රූප සමුදයෝති. කර්ම ඇතිවීම නිසා රූප ඇති වෙනවා කියලා. එතකොට ඕක ඔය තුනම අවිජ්ජා සමුදයා රූප සමුදයෝ. තණ්හා සමුදයා රූප සමුදයෝ. කම් සමුදයා රූප සමුදයෝ මේ රූප කියන එක ලොකු දෙයක් ඕලාරික දෙයක් ඒ කියන්නේ ඔය උපදවලා දෙන එක්කිනාට වඩා වැඩි වේලාවක් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉපදෙන එකට හේතුව මේ ඔය අවිද්‍යාවට වයස චිත්තක්ෂණ එකයි තණ්හාවට වයස චිත්තක්ෂණ එකයි කර්මයට වයස චිත්තක්ෂණ එකයි. ඒ චිත්තක්ෂණ එකක වයස තිබෙන්නා වූ අයගෙන් උපදින්නා වූ උපදුම ලබන ප්‍රත්‍යුප්පන්න ධර්මය. ඒ වගේ ශක්තියෙන් උපදින ධර්මය ඇවිල්ලා චිත්තක්ෂණ 17කට යන්න පුළුවන්. මාතෘත්වය හැටියට සලකනදී වයසෙන් අඩුයි. ඒක හේතුව අවිද්‍යාවට
අවිද්‍යාවත් නාම ධර්මයක්, තණ්හාවත් නාම ධර්මයක්, කර්මයක් නාම ධර්මයක්. මේ කියනවා ධර්මතා තුනම නාම ධර්ම. හැබැයි ඒකේ හතරවෙනි එක තියෙනවා ආහාර සමුදය රූප සමුදය කියලා. ආහාර සමුදය රූප සමුදය. ආහාරය නිසා රූප හැදෙනවා කියලා, හට ගන්නවා කියලා. ඒක ඇවිල්ලා මේ ඇවිල්ලා උපස්තම්භක අවස්ථාවක් ගැන කතා කරන මේ ඒක කබලිකාර ආහාර ශක්තියෙන් මේ උදව්වක් වෙන්නා වූ ගතියක් ඔකේ තියෙනවා. අපි බලමු මේ විදර්ශනාවක් කරගෙන යනකොට මේක හිතකට අහුවෙන විදිය කොහොමදයි කියලා. අපි මේ අවස්ථාවේ කෙටියෙන් හිතමු. දැන් භාවනාවක් කරනකොට සමත භාවනාවේදී මේ අවිජ්ජා සමුදය, තණ්හා සමුදය ඌව හිතන්නේ නැහෙනේ. සමාධි භාවනාවක, සමත භාවනාවක වැඩියෙන්ම කරගෙන යන්නේ හිත ඒකාග්‍රතාවයට පත් කරලා ඒ ඒකාග්‍රතාවේ හිතෙන් ඇතිවෙන්නා වූ සෞම්‍ය වූ සැපය විඳගෙන ඉස්සරහට පවත්වාගෙන යෑම. හැබැයි ඥානවන්තයා එය විදර්ශනාවට භාවිතා කරනවා. විදර්ශනා භාවනාවෙන් කෙරෙන ඊට වඩා ආත්පස දෙයක්නේ. ඒකේ යථා ස්වභාවය දකින්නවා. දැන් මේ අද කතා කරන්නේ යථා ස්වභාවය දකින්නා වූ දෙයක්. යථා ස්වභාවය දකින්නා වූ විදියක් ඒ තමයි විදර්ශනාවට අයිති දේ. එතකොට මේ විදර්ශනා භාවනා මානසිකාරයේ කරගෙන යනකොට දැන් මේ තියෙනවනේ බලන එකක් සහ බැලෙන එකක් තියෙනවනේ. බලන්නේ එහෙම නැත්නම් බලන කෙනාගේ පැත්තට අයිති වෙන්නේ, බලන ධර්මයේ පැත්තට අයිති වෙන්නේ සිහියයි නුවණයි. ඒකෙමුත් ප්‍රධාන කාණ්ඩය නුවණ. ඒ නුවණින් ඒ නුවණට දැක්කෙන පේන දෙයක් තිබෙනවා. ඒ නුවණට පේන දේ තමයි රූපය. ඒ නුවණට පේන දේ තමයි වේදනාව. ඒ නුවණට පේන දේ තමයි සංඥාව. ඒ නුවණට පේනවා සංඛාරය, ඒ නුවණට පේනවා විඥානය. හැබැයි මෙතන මේ පේන දේ නිකම්ම නිකං රූපේ පෙනීමක් දැකීමක් නෙවෙයි. මේ රූපය ඇතුලේ තිබෙන්නා වූ හොරයක් අල්ල ගන්නවා. මේ රූපය ඇතුලේ තිබෙන්නා වූ වැහිලා තියෙන ධර්මයක් අල්ල ගන්නවා. මේ රූපේ ඇස්සේ කැවිලා තිබෙන්නා වූ එක්තරා විදිහක ගතියක්, ස්වභාවයක් අල්ල ගන්නවා. ඒකයි මෙතන වැදගත් වෙන්නේ. නැත්තම් මේ රූපය දැක්කා කියන එක නෙවෙයි. රූපය කියන එක තේරුම් ගත්තා කියන එක නෙවෙයි. රූපය තියෙනවා. හැබැයි ඊටත් වඩා දකින්නේ ඒ තියෙන රූපය ඇතුලේ තියෙන දෙයක්. ආන්න ඒ රූපය ඇතුලේ අයින් කරන්නට බැරුව, වෙන් කරන්නට බැරුව, ඒකට ආවේනිකව, ඒකට කැවිලා, ඒකට බැඳිලා තිබෙනා වූ එක්තරා විදිහක ධර්ම ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ඒ රූපයේ හැදෙන ඇතිවීම කියන ගතිය සහ නැතිවීම කියන ගතිය. ඇතිවීම කියන එකක් තිබෙනවා රූපයස්සේ, නැතිවීම එක කියන එකක් තියෙනවා. ඒක පළමුවෙන් බලනවා මේකේ ඇතිවීම කියන එක. රූපakkhandas උදයන් පසන්තු. රූපයේ ඇතිවීම දකිනවා. ඒ ඇතිවීම දකිනකොට මේක සාකච්ඡා කරනකොටත් අපිට තව කියන්න පුළුවන් මේ රූපයේ තිබෙනවා ඇතිවීම ක්‍රම දෙකක්. ඇතිවීම ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි මේ රූපය හදන්නා වූ හේතුව දිහා බලන. රූපය හදන්නා වූ හේතුව දිහා බලලා මෙන්න මේකෙන් රූපය හැදුනයි කියලා, මෙන්න මේකෙන් රූපය හටගත්ත, මෙන්න මේකෙන් රූපය හැදුනා, මේකෙන් රූපය නිර්මාණය වුණා, මේකෙන් රූපය අවදි වුණා කියලා ඒ රූපය හදන, රූපය මවන, රූපය මේ සංස්කරණය කරන හේතුව දිහා බැලලා
මේ උත්පත්ති බලන ඔය එකක් ඒකට කියන ප්‍රත්‍ය ස්වභාවයෙන් ඒකට ප්‍රත්‍ය ඇතිවීම ප්‍රත්‍ය බැලීමෙන් රූපයාගේ උත්පත්ති දකින්නයි කියලා ඔන්න එකක් අනිත් එක තමයි ඒ ප්‍රත්‍යයෙන් හරි නිකං හරි මොකකින් හරි රූපය හට ගන්නවනේ ඒ හට ගන්න වෙලාවට ඔන්න රූපය හට ගන්න වෙලාවටම දකින්න ඔන්න එක ක්‍රමයක් ඒ කියන්නේ රූපය හට ගන්න වෙලාවට ඒකේ හට ගැනීම ආකාරය දකින්නවා අනිත් වෙලාවට තවත් වෙලා ක්‍රමයක් තියෙනවා ඒක රූපය හට ගන්න හැටි දකින්නේ රූපය හටගත්තේ මෙන්න මේ හේතුවෙන් කියලා හේතුව දකින්න ඒක නිසා මේකේ තියෙනවා මේ ක්‍රම බල ක්‍රම දෙකක් එකක් තමයි පත්‍ය සමුදයත්තේන අනිත් එක තමයි ප්‍රත්‍ය සමුදේ බලනවා අනිත් එක තමයි නිබ්බති ලක්ෂණය බලනවා ඒ කියන්නේ උපදින ස්වභාවය දකිනවා උපදින ස්වභාවය බලනවා ඒක නිකන් නැති දැන් තිබුණේ නැහැ ඉස්සලා තිබෙච්ච නැති දෙයක් හටගන්න එකනේ එහෙම බලන එක නිබ්බක්ති ඒ කියන්නේ උපදින ලක්ෂණය උපදින ස්වභාවය අනිත් එක තමයි පත්‍ය බලන ප්‍රත්‍ය සමුදේ කියලා කියන්නේ මේක උපදව වූ පිටිපසෙන් ඇඟිලා එන හේතුව දකිනවා මේ රූපය බලන්ඩ රූපයේ තිබෙනා වූ ඇතිවීම කියන ලක්ෂණය රූපයක් හටගන්න ලක්ෂණය රූපයක් හටගන්නා වූ විදිය බලනවා දකිනවා දැනගන්නවා ආකාර පහකට ක්‍රම පහකට දකිනවා ඒ එකක් තමයි දැන් බලන්ඩ මේ තමන් තුල මේ අපිට ලැබිලා තියෙන රූප මොනවද අපි හැම වෙලාවෙම ගන්නවනේ මේ ඇහැ කන නාසය වේගින් ඇහැනේ ප්‍රධාන අපි අද ගම්මු මේ ශරීරය ඔය ඉඳගෙන ඉන්න තැන්වල මේව අහගෙන ඉන්න තැන්වල මේ ඔය වත්තම් කරගන්න එහෙම නැත්නම් පවත්වා ගන්නට වත්තම් කරගන්න මොන කරදරයක් විඳිනවද ඒ වගේම මොන ඔකට කවන්න පොවන්න මේ මොන කරදරයක් වෙඳිනවද වාඩි කරවන්න වාඩි කර නැගිටින්න ඒ වගේ දැන් මේ පාලනය කරන්නේ මේ ආම්බාම් කරගෙන යන්නේ රූප මේ මහා සංකලනයක් මහා රූප ගොඩක්නේ ඉතින් මේ රූප ගොඩ අපි අද මේ පාවිච්චි කරනකොට මේ රූප ගොඩ අපි හෙට මෙහෙට තියාගෙන මේ පාලනය කරගෙන මේ හදාගෙන කියාගෙන යනකොට බලන්න මේකේ කොච්චර අමාරුකම් කොච්චර අපහසුකම් තියෙනවාද කියලා මේ ටික විඳින්න මේ රූප ටික මෙහෙන් පාලනය කරන්න අපි කැමතිද නෑනේ මේ වගේ රූපයක් අපි මේ විකෘතියට පත් වෙනකොට කැමතිද නෑනේ දැන් මේ මෙච්චර අමාරුකම් පිරිච්ච අපහසුකම් පිරිච්ච දැවිලි තැවිත් පිරිච්ච මේ රූපය මේ අපාට වෙන රූපය ඒ වගේම ශක්තිය නැති වෙලා හීන වී යන රූපය කරදර විඳවන රූපය මේ ඇයි අපි ඒ රූපය අපිට ලැබුණේ ඒ ලැබුණේ අපි බලනවා ප්‍රත්‍ය සමුදේ දාලා ඒ තමයි මේ රූපය මේ වගේ කරදරකාරයෙක් කියලා අපිට වැටහෙච්ච නැති එක මේ රූපය මෙච්චර විඳවන මෙච්චර පීඩා කරවන මෙච්චර අපේ හිත මේකට වාල් කරවන මෙච්චර ලෙඩ කරවන මෙච්චර දුක් ගොඩක් විඳවන්නා රූපයක් කියලා අපිට තේරුණේ නැහැ අපිට දැනුනේ නැහැ අපිට වැටහුනේ නැහැ ඒ දැන් දැනගන්න බැරි වැටහෙච්ච නැති ඒ වගේම තේරුම් ගන්නට බැරි වෙච්ච ඒ බැරි වීම නිසා ඒ දැනගන්න නොහැකි වීම නිසා තමයි අද මේ රූපය මේ අතට පත්තලා තියෙන්නේ ආන්නේ ඒ දැනගන්න ඒ රූපය ගැන මේක ඉස්සරවලා කොතන හරි දැනගන්න බැරි වුණාද ආන්න ඒ දැනගන්න නොහැකි වෙච්ච එකේ
ප්‍රතිඵලය තමයි මේ තියෙන රූපය. මේ රූපය ගැන ඉදා හරියට දැනගත්තා නම් කොහේ හරි තැනක අපි මේ රූපය පිළිබඳව මේ ජීවිතය පිළිබඳව හරියටම දැනගත්තා නම් මේක අපි නැවත අපිට මේ වගේ රූපයක් හැදෙන තත්වයකට අපිපත් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා කියනවා රූපය පිළිබඳව නොතේරුම් කම රූපය පිළිබඳව නොදැනීම රූපය පිළිබඳව අවිද්‍යාව නිසා ආන්න ඒ අවිද්‍යාව පහළ වුණේ මේ රූපයට කර්ම හදන තැන ඉස්සෙල්ලා තැන. අන්න ඒක නිසා ඒ අවිද්‍යා සමුදය රූප සමුදය මෙන්න මේ රූප හටගත්තා. ඔන්න දැන් මේ ඒ අවිද්‍යාව මෙච්ච විපත වින්නහිය. ඒක ඒ විදිහට බලනවා ඇයි මට මෙහෙම වුනේ? මෙහෙම වුනේ මෙහෙම මේකේ තිබෙන බැරෑරුම්කම, මේකේ තිබෙන කලබගෑනි ගතිය, මේකේ තිබෙන පීඩාකාරී මට නොදැනෙච්ච, නොතීරිච්ච, නොපෙනෙච්ච නිසා. අවිද්‍යා සමුදය රූප සමුදය. ඒ විතරක් නෙවෙයි. ශරීරයේ ඇහැ පැත්ත බැලුවත් ඒ වගේ. ඒ ඇහත් ඒක කොච්චර රකින්න ඕනද කියලා දැනගත්තා නම් මේ අපි කවදාකවත් එවැනි දියක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අන්න අවිද්‍යා සමුදය රූප සමුදය. ප්‍රත්‍ය හේතු කරගෙන තමයි මේක බලන්නේ. ඒ නිසා තමයි මේක පහළ වෙලා තියෙන්නේ. තව විදියකට හිතනවා මෙහෙම. ඔන්න දැන් ඔය තමයි රූපය නිපාදනේ රූපේ හට ගැනීම රූපේ ඇතිවීම එක විදිහකට බලන එක. ඔන්න එකයි. දෙක මේ බලන මෙහෙම. තණ්හා සමුදය රූප සමුදය කියලා. දැන් අපි මේක නොදැනුවත්කම නිසා තියාගෙන හිටියා නොදැනුවත්කම නිසා විතරක් නෙවෙයි. මේ රූපය ලැබුණේ ඒ නොදැනුවත්කම නිසා අපි පැතිල්ලකුත් කරලා තියෙනවා. අපේක්ෂාවකුත් කරලා තියෙනවා. පැතිල්ලක් අපේක්ෂාව ඕනෑකම අපි හදලා තියෙනවා. මේ වගේ රූපයක්, මේ වගේ හැඩයක්, මේ වගේ පාටක්, මේ වගේ ස්වරූපයක් කියන ආසාවක් අපි ඉස්සෙල්ලා හදලා තියෙනවා. ඒ කරලා තියෙන අර අවිද්‍යාව තිබිච්ච තැන. ආන්නේ නිසා ඒ විදිහට පතපු නිසා පතපු හැටියට හම්බෙලා. හැබැයි මේ පතපුට හම්බෙච්ච ඒ අවිඥා සමුදය රූප සමුදය ඒ හින්දා තමයි මේක ලැබුණේ. ඒ වගේම ආන්නේ ඒ විදිහට ඉල්ලුම් කරපු නිසා, උපාදාන කරපු නිසා, අපේක්ෂා කරපු නිසා, ඌනෑය කියලා හිතින් කියපු නිසා මේක හම්බ වුණා. තණ්හා සමුදය රූප සමුදය. ඔන්න එකක් හින්දා දැන් මේ ඇඟ මෙච්චර මේ නිකම්ම නෙවෙයි හම්බෙලා තියෙන්නේ. අපි ඕනෑකමක් හිතලා තියෙනවානේ. අපි ආසාවක් මේ වගේ රූපයකට ඕනෑකමක් අපි හිතලා තියෙනවා. ඒ වගේම අගයක් අපි දීලා තියෙනවා එතන ඉඳලා. ඒක නිසා තමයි අපිට මේක හම්බුනේ. තණ්හා සමුදය රූප සමුදය. තව එකක් තිබෙනවා කම්ම සමුදය රූප සමුදය කියලා. එතකොටත් ඔය රූපයේ උප්පත්ති ඇති වෙන තාල් බලනවා. කම්ම සමුදය රූප සමුදය. මොකද්ද මේ කර්මය කියලා කියන්නේ? කර්මය කියලා කියන්නේ චේතනා ස්වභාවය. චේතනා සමුදය රූප සමුදය. ඒ කියන්නේ කර්මය කියන්නේ චේතනාවනේ. එතකොට මේ චේතනාවේ තිබෙනවා කර්ම කර කර පැතුවනේ. දැන් තණ්හාවෙන් පතනවා. තණ්හාවෙන් පතනවා. පතනදී ලබා ගන්නට චේතනාවෙන් කර්ම කරගන්නවා. චේතනාවෙන් ශක්තිය හදා ගන්නවා. තණ්හාවෙන් අදිනවා ළඟට. ඒ වගේම ඒ දෙකේ තිබෙන ඒ දෙන්නටම උදව් කරන්නේ මේ නොදන්නාකම, අවිද්‍යාව. දැන් මේ කරුණු තුන අවිද්‍යා සමුදය අවිද්‍යාව හේතුවෙන් රූප හට ගන්නවා කියන එක,
මේ ඇඟ හටගත්තා කියන එක තණ්හාව හේතුවෙන් පැතීම නිසා මේක හටගත්තා කියන එක කර්මී නිසා මේක හටගත්තා කියන එක දැන් මේව ඔක්කොම මේ ඉස්සෙල්ලා මේ මේ හින්දනේ මේක හම් වෙලා තියෙන්නේ මේ හින්දනේ මේක හටගෙන තියෙන්නේ ඊට පස්සේ දැන් මේ හටගත්ත ශරීරයට දැන් මේ රූපයට මේක ඇදගෙන යන්න ඕනේනේ මේක ඇදගෙන යන්න ඕනේ මේක ඇදගෙන යනකොට මේකට අවශ්‍යයි තව තව මේක ගැට ගස්සන්නා වූ මේ කර්මයෙන් උනත් රූප හැදිලා හැදිලා මැරීගෙන යනවා ඒ මැරීගෙන යනකොට ඒවට උදව් කරන ඒවට උපකාර කරන තව ශක්තියක් තිබෙනවා ඒ ශක්තිය පිටින් ගන්නවා ඒකට කියනවා උපස්තම්භක ශක්තිය කියලා ඒකට කියනවා උපස්තම්භක ශක්තිය දැන් මේ මේ රූප අපේ ඇඟ අපේ මේ ඇහැ ආදී ඒ මේ දේවල් කර්ම ශක්තියෙන් තණ්හා බලයෙන් අවිද්‍යාව හේතු වෙලා හැදිලා තියෙනවා දැන් මේවා හැදුනාම මේක ඉස්සරහට මැරෙන්න නොදී වැටෙන්න නොදී කඩා වැටෙන්න නොදී ගෙනියන්න උදව් කරන ධර්මයක් තිබෙනවා ආන්න ඒ ධර්මයට කියනවා ආහාර සමුදයා අරූප සමදිය කියලා. ඒක සිද්ධ වෙන්නේ මේ ජීවිතේ කර්මයෙන් තන් අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්මෙන් හදලා දීපු රූපය ආරක්ෂා කරන ඒ වගේම පෝෂණය කරන ඉස්සරහට දකගෙන යන ඒ වගේම උපස්තම්මණය කරන ගතිය තිබෙනවා මේ ආහාර ශක්තියේ ආහාර සමුදය රූප සමදිය. ඔය විදිහට දැන් මේ හතරම දකින්නේ විපස්සනා විදී මේ ඇතිවීම දකින්නේ මේ හතරෙන්ම මේ හතරෙන් හතරම ඇවිල්ලා මේ ඇවිල්ලා මේ ප්‍රත්‍ය හේතු බලන එක. එතකොට එකකින් තුනක් අපි ඉස්සරහ අතීතයට දා ගන්නවා. අනිත් මේ හතරවෙනි එක ආහාරයේ ඇවිල්ලා ඒක පෝෂණය වෙනවා මේ විලාවේ. මේ රූප පෝෂණය කරගෙන යන්න පවත්වාගෙන යන්න වර්තමාණයෙන් උදව් වෙනවා ඊළඟට ඒකත් පත්‍ය සමුදේ බැලීමෙන් දැන් ඔය හතරම ප්‍රත්‍ය වශයෙන් හැබැයි ඒ ප්‍රත්‍ය ලබලා ඒ ප්‍රත්‍ය ලබාගෙන උපදින්නා වූ රූපය ඒ වෙලාවක උපදිනවනේ දැන් මේ පිටිපස්සෙන් තිබෙනවනේ මේ කිව්වේ දැන් ඒ පිටිපස්සෙන් තියෙන ධර්මවල ශක්තිය ලබාගෙන යම්කිසි වෙලාවක උඩට මතු වෙනවාද ඒ මතුවීම ලක්ෂණය කියනවා නිබ්බති ලක්ෂණය කියලා. ඒ උපදින ලක්ෂණයත් අපි බලනවා. දැන් මේ විදිහට රූපය පිළිබඳව බලනවා දකිනවා ක්‍රම පහකට. විදි පහකට. ධර්ම ක්‍රම පහකට. ඒ තමයි නොදන්නා කම නිසා මට මේ ශරීරේ හටගත්තා. මම දන්නේ මෙච්චර දුකයි කියලා. මෙච්චර පීඩයි කියලා. තණ්හා සමුදය රූප සමුදය. මගේ නොදන්නා කම නිසා මට මේ වගේ එකක් ඕනෑයි කියලා මම පැතුවා. ඒකින්ද ගොඩ හම්බෙලා තියෙනවා. කම්ම සමුදය රූප සමුදය. මේ වගේ එකක් ඉල්ලලා මම ඒක ලැබෙන හැටියකට ශක්තිය හැදුවා. චේතනා කරා. චේතනා හැදුවා. චේතනා කර්ම හැදුවා. ඒ කර්ම හදපු නිසා මේක ලැබිලා තිබෙනවා. ඒ වගේම ආහාර සමුදය රූප සමුදය. පත්‍යලන ලබා දෙනවා, උපස්තම්බන ලබා දෙනවා මේක පවත්වාගෙන යන්න. ඒක නිසා මේ ශරීරේ රූප හැදෙනවා. ආන්න ඒ විදිහට බලලා නිබ්බති ලක්ෂණේ බලනවා. ඒ නිබ්බති ලක්ෂණේ සාමාන්‍යයෙන් ඔන්න මේ බලන්නේ අර ක්‍රම තුනක් තියෙනවා ඒ තමයි අපි මීට පෙර කිව්වා ක්‍රම තුනක් තියෙනයි කියලා අර දීර්ඝ වශයෙන් වර්තමානයක් තිබෙනවා අද්ධාපච්චුප්පන්නේ කියලා ඊළඟට තිබෙනවා සන්තති වශයෙන් වර්තමානයක් තිබෙනවා ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවකට බැඳිලා කන වශයෙන් පච්චුප්පන්නේක් තිබෙනවා ඒ ශනේ සිද්ධ වෙන හැටි ආන්න ඒ වගේ සන්තති වශයෙන් හෝ වේවා දීර්ඝ වශයෙන් හෝ වේවා ඒ ක්ෂණේ හෝ වේවා රූපයාගේ
හටගන්න උපදින ආකාරය දකින්න ස්වභාවයට කියනවා නිබ්බති ලක්ෂණය දකින්නයි බලනවායි කියලා. මේක මේ දැලෙන එකත් මේ එක එක්කෙනාගේ ඥානයේ අඩු වැඩි හැටියට පේනවා. සමහර කෙනෙකුට මේ ඇතිවීම පේනවා මේ ටිකක් අර ලොකු කාලයකට. ඒ කියන්නේ දීර්ඝ වර්තමානයේ හැටියට පේනවා. දෙක සන්තති හැටියට පේනවා සමහර කෙනෙකුට ඊට වඩා ටිකක් කෙටි වෙලා. ක්‍රියාවක් තුල ඉස්සලා ක්‍රියාවක් නැහැ දැන් ක්‍රියාව පටන් ගත්තා ওই විදිහට ඊටත් වඩා තීක්ෂණ නුවණ තියෙන කෙනාට ශනේ පේනවා. ඉතින් මේ විදිහට දැන් බොහෝ වෙලාවට මේ පුතඥයේ කෙනෙකුට පේන්නේ සන්තති වශයෙන්. ඒ කියන්නේ එයාට ඒ තරම් ශනේට යාගන්ට තරම් දියුණු වෙලා නැහැ. ඒ දැන් මේ සන්තති වශයෙන් තමයි ගොඩක් ලොකු ලොකු හැටියට තියෙන දේවල් තමයි පේන්නේ. ওই විදිහට දැන් දැන් මේ රූපයේ ඇතිවීම දකිනවා කීයකටද ආකාර පහකට විදි පහකට ක්‍රම පහකට දකිනවා. ඊළඟට ඒකම ගත්තයින් පස්සේ අනිත් පැත්තට රූපය අපි හිතමු නැති වෙනවා කියලා. ඇතිවිච්ච දේ නැති වෙනවනේ. ඒ ඇතිවිච්ච රූපය නැති වී යනකොටත් ඒ දකින ක්‍රම පහකට ඒ පහ කියනවා මෙහෙම. දැන් ඒ පහ දකින්න මෙහෙමයි. දැන් ඉස්සෙල්ලා ඇතිවීම දැක්කා පෙරට දාලා. පෙරට දානවා කියලා කියන්නේ කලින් ජීවිතේ. දැන් මෙතන කරන්නේ නැතිවීම දකිනකොට දැන් අතීතයේ කරපු හින්දා මේ දැන් මේ මේක නැති වෙනවා කියලා බලන්නේ නැහනේ. මේක මෙතනදි බලන්නේ දැන් අවිද්‍යාව කියන එක නොදන්නාකම දැන් නැති කරගත්තොත් නැති වුණොත් ඊළඟට මේ අවිද්‍යාව නැතිවීම නිසා ආය හටගන්නේ කියන එක අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ කියන එකක් බලනවා. තණ්හා නිරෝධා රූප නිරෝධ. තණ්හාව නැතිවීමෙන් රූපේ නැති වෙනවා කියලා එකක් දකිනවා. කාම නිරෝධා රූප නිරෝධ. කර්මයේ නැතිවීමෙන් නැවැත්වීමෙන් චේතනාව අඩාල කිරීමෙන් රූපේ නවතිනවා. ආහාර නිරෝධා රූප නිරෝධ. ආහාරයේ නැතිවීමෙන් රූප නැති වෙනවා. ඒ වගේම තමයි ඒ ඇතිවෙච්ච රූපයේ තිබෙනම ස්වභාවයෙන්ම වෙනස් වී යන ගතිය ආන්නේ ගතිය දකින්න. මේ විදිහට බලනවා සන්තති වශයෙන් අධාන වශයෙන් ක්ෂණ වශයෙන් රූපයාගේ බිඳී යෑම දකින්නවා නැතිවීම දකින්නවා. ඒකේ ඇත්තටම කියන්නේ ඒ රූපයේ විශේෂයෙන්ම දකින්ට බලන්නේ අනුත්පාද නිරෝධයක් කියලා තියෙනවා. අනුත්පාද නිරෝධය කියලා කියන්නේ ආය ඇතිවෙන්න නැතිවෙන්නේ නැති විදිහට නැතිවීම අනුත්පාද නිරෝධය කියලා කියනවා. හැබැයි ස්වභාවයෙන් දකිනවා ඒ රූපය ඇති වුණාට පස්සේ නැති වෙන එක. ඔය විදිහට මේ එක රූපය එහෙම නැත්නම් රූපස්කන්ධය බැලීමේදී රූපස්කන්ධය දැකීමේදී ඒකේ තිබෙන රූපය ඇස්සේ තිබෙනා වූ හැඟවිච්ච ධර්මයක් තමයි බලන්නේ. රූපයේ ඇස්සේ තිබෙන බලාගන්ට අමාරු නමුත් තිබෙන ධර්ම ස්වභාවයක් තමයි මෙන්න මේ කියනා වූ හටගන්නා ලක්ෂණය සහ බිඳී යන විනාශ වී යන ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ දෙක දකිනවා රූපයට සම්බන්ධව විදි 10කට. පහක් ඇති වෙන ආකාරය දකිනවා, තවත් පහකින් නැති වෙන ආකාරය දකිනවා. එතකොට බැලුවම ඇත්ත වශයෙන්ම මේ ඕක මේ ගැඹිර වූ ධර්මයක්. ගැඹිර වූ බැලීමක්, ගැඹිර වූ දැකීමක්. මේ දැකීම එක එකට බැලුවොත් එහෙම කාණ්ඩ කරලා ඇසට දාලා ඒ කර්මෙන් හැදිච්ච රූපයක්නේ. කනට දාලා ඒ කර්මෙන් හැදිච්ච රූපයක්නේ. නාසයට දිවට දාලා කර්මෙන් හැදිච්ච රූපයක්නේ. ඔය විදිහට බලනකොට මේ රූපවල
ඇතිවීම නැතිවීම ඔය ඔය ආකාරයට හැම තැනම දකින්න පුළුවන් බලන්න පුළුවන් මේ බැලීමේ තිබෙන වටිනාකම තමයි මේ දැකීමේ තිබෙන වටිනාකම තමයි ඒ දකින්න බලන්න බලන්න බලන දකින මොහොතක් පාසාම හිතේ තිබෙනා වූ ඒ රූප වලට දීපු අගයේ වටිනාකම පිළිබඳව කලකිරීමකටපත් වෙනවා ඒ පිළිබඳව එපා වීමකටපත් වෙනවා නුවණ අවදි වෙනවා මෝරනවා ඒ වගේම ඒ රූපවල නැවත වතාවක් මුලා වෙන්නේ නැති ස්වභාවයටපත් වෙනවා ආන්න ඒක තමයි මේ විදිහට මේ රූප වෙනස් වීම දැලීමේ තිබෙන වටිනාකම ඒ වටිනාකම හදාගන්න ඒ වටිනා විදිහට බලන්න අපිට මේ කරන්නා වූ මේ අභිධර්ම සියුම් බෙදීම් ක්‍රම නාම ධර්ම සියුම් විදිහට බෙදීම රූප ධර්ම සියුම් විදිහට බෙදීම මහත්ඵල වෙනවා මහෝපකාරී වෙනවා මම මේ වෙලාවේදී මේ පිනුතුන්ට මේ මේ ටික කියලා අපි අවස්ථාව සලසා දෙනවා මෙතනින් එහාට ප්‍රශ්න එහෙම තියෙනවා අහන්න අපි සාකච්ඡාවක් හැටියට ගෙන යන නිසා අපි ප්‍රශ්න අහලා සාකච්ඡා කරලා ඊළඟට අර ඉස්සරලා කියපු යම් යම් කොටස් තියෙනවනේ මේ ඔය චිත්ත පිළිබඳ මෙහෙම කිව්වනේ ඒවා සම්බන්ධයෙන් උත් තිබෙනා වූ ඒ කරුණු අහන්න පුළුවන් මේ උද්‍යව්‍ය ඥානය ගැන තිබෙනා වූ රූපයට අදාළ කරලා කියපු ටික ගැන අහන්නත් පුළුවන් ඒ නිසා අපි මෙතන ඉඳලා ඉස්සරහට දිගට ධර්ම සාකච්ඡාව හැටියට ගෙනියමු අපේ පින්වතුන්ට මේ අහන දේවල් තුලින් කියවන දේවල් තුලින් සාකච්ඡා කරන ධර්ම කරුණු තුලින් ගැඹීර ධර්ම දේශනාවල් සාකච්ඡාවන් තුලින් ගැඹීර වූ සූක්ෂම වූ නුවණ පහළ වේවා සෑම දිනාටම මේ නුවණට මේ ධර්ම වල තිබෙනා වූ සැඟවී ගියා වූ ශක්තිය ඒ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය තේරුම් අරගෙන වටහාගෙන ඒ රූප වලට ඇලීමක් නොවි ඒ රූප ප්‍රතික්ෂේප කොට අවසාන පටිනිස්සග්ගය කරලා සම්පූර්ණ රූප විසි කරලා සම්පූර්ණ රූප අයින් කරලා පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවට සෑම දිනාගෙම හිත්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා අපි සාකච්ඡා කරමු සෑම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කියන එක ඇහෙනවද දන්නේ නැහැ ඇහෙනවා ටිකක් කැටි කැටි ඇහෙනේ කියන්නකෝ ස්වාමීන් වහන්සේ මේ හොස්පිටල් එකකින් සම්බන්ධ වෙන ඉඳන් මම ප්‍රශ්නෙක් කමෙන්ට් අහන්නම් මේ වටේ බාහිර මේ සද්දවල තියෙන හින්දා මේ ස්වාමීන් වහන්සේ දැන් අර රූපස්කන්ධය දැන් ගැන විස්තර කරා කලින් අර මේ සංස්කාර ගැනත් කිව්වා දැන් අපිට පංචෝපාකාර භවයකදී පංචස්කන්ධයක් තියෙනකොට දැන් කලින් අර ගිය බදාද සාකච්ඡා ස්වාමීන් වහන්සේ අර සංස්කාර ගැන අවිද්‍යාව ප්‍රත්‍ය වුණාට එතන රූපය ගැන කිසිම සම්බන්ධයක් වෙලේ නැහැ ඒ වුණාට පංචෝපාකාර භවයකදී අපිට මේ රූපය නැතුව තියෙන අවස්ථාවක් හම්බ වෙනවාද කියන ප්‍රශ්නෙත් මතුවුණා එතකොට රූපයත් කොහොම හරි සංස්කාර වලට සම්බන්ධ වෙන්න ඕනා වගේ තිබුණා එහෙම බලනකොට අනිත් එක ස්වාමීන් වහන්සේ මෙතනදී රූපය මේ රූපස්කන්ධයගේ දැන් තණ්හාව නැති වුණාම රූපය නැති වෙනවා කියලා කියනකොට සමහර වෙලාවට පටිච්චසම්පාදයේ හැටියටත් එතකොට මේ තණ්හා නැති වුණා නම් ආයතන නැති වෙනවා වගේ කතාවක් අපේ සාකච්ඡාවකදී මතුවුණා ඒකදී එතකොට කොහොම ස්වාමීනාංශේ තේරුම් ගන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ தත්ත්වය කොහොමද එතකොට රූපය නැති වෙනවා නැත්නම් ඒක ඒක එහෙම තේරෙන්නේ පිළිවම් ප්‍රයාවයන් පස්සේ තත්ත්වයක්ද කියන එක තේරුම් ගන්න ඒක එහෙම තමයි මේ හරි ඉස්සෙල්ලා කෑල්ල මේ ගිලිහියා නම් තමන්නේ මේ දැන් පංච ඕකාර භවයේ කියලා කිව්වන් පස්සේ පංච ඕකාර භවය කියලා කියන්නේ රූපත් අන්තර්ගත කරගෙන නිසා අනිවාර්යෙන්ම රූප තියෙනවාමයි ඊළඟට කර්ම හදන තැනදී අපි රූපයක් අල්ලගෙන රූපයක් ආධාර කරගෙන යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරපු තැනදී ඒ ආධාර කරගෙන රූපය ආධාර කරගෙන කරන වැඩේ නිසා
ඒ වගේ රූපයකට ඇලුම් කරපු ගමන් ඒක අපේ අපිට ඕනෑ දෙයක් හැටියට පටලැවි යනවා. ඒක සිද්ධ වෙනවා. අනිත් එක තමයි මේ රූප නිරෝධය ගැන කියනකොට ඒ රූප නිරෝධය කියන්නේ අවිජ්ජා නිරෝධය කියන්නේ මේ ඔය අතීතයේ අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක් නෙවෙයි. අපිට වෙලා තියෙන්නේ දැන් අවිද්‍යාව හින්දා තණ්හාව හින්දා කර්මය හින්දා. කර්මය හින්දා දැනට ඒකේ අවිද්‍යාව උත්පාදනය නිසා මේක. උත්පාදනය නිසා කර්ම ශක්තිය නිසා මේකේ හැදිච්ච එක. ඒ ආයතන තමයි. දැන් අපි මේ වචන කියනවනේ ආයතන කියනවා ඉන්ද්‍රිය කියනවා ඊට පස්සේ ඔය එක එක නම් ඔය දානවනේ මේ ඔය ප්‍රසාද රූප කියනවා ඔය ඔය නම් ගම් ඇවිල්ලා ඒ ඒ විලාවට ඒ ප්‍රසාදය කියන එක කියන්නේ එක අර්ථයකින් ඒකට ආයතනය කියලා කියන්නේ තව අර්ථයකින් ඊළඟට ඒකට ඉන්ද්‍රිය කියලා කියන්නේ තව එකකින් ඒකට ద్వාරය කියලා කියන්නේ තව අර්ථයක දැන් මේ ඒ වගේ තිබෙන්නා වූ අරමුණු වලට වැඩ කරන ප්‍රතිචාරය දක්වන්නා වූ ආකාරයේ හැටියට ඔකට මේ සෑහෙන නන් ටිකක් ඔකට පටලුණාට ඕක ඇත්ත වශයෙන්ම ආයතනය කියලා ගත්තොත් එහෙම ඕක කර්මයෙන් හැදිච්ච එකක් තමයි කර්මයෙන් හැදිච්ච එකක් එතකොට ඒක කර්මජ රූපයක්. ඕකෙන් අර මේ තවත් කර්ම අර සංසාරයේ හදන හින්දා හදන්න හේතු වෙන හින්දා තමයි ඕකට ආයතනය කියලා කියන්නේ. දැන් ඒ හැදිලා තියෙන ආයතන තමයි. ආයතන හැදුනේ කර්මයේ තියෙන හින්දා. ඒක නිසා අපි තේරුම් ගත යුතුයි කර්මය නිසා තමයි මේ ආයතන අපිට හැදිලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ කම්ම නිරෝධා රූප නිරෝධෝ කියලා කිව්වම අපි කම්ම නිරෝධා රූප නිරෝධෝ කියලා කිව්වන් පස්සේ අපි කරන්නේ කර්මී නිරුද්ධ කරනවා කියන්නේ ආය රූප හදන්න දෙන්නේ නැහැ. හැබැයි ඉස්සෙල්ලා හැදිලා තියෙන රූප ටික දුවනවා. ඒ යන මේ ආහාර ප්‍රත්‍ය එහෙම තියෙනවනේ. හැබැයි තවත් මේ වෙලාවේදී තවදුරටත් රූප ආය හදන්නේ නැහැ. හේතු රූප හදන්නාව ගතිය අඩු කරලා රූප හදන්නාව ගතිය නැති කරලා තියෙන නිසා ඒක නිසා කියන කර්මය කියලා කියන්නේ චේතනාවනේ. චේතනාවේ තිබෙන්නා වූ එක්කාසු කරන හදන ගතිය අර අභිසංස්කරණ ගතිය සම්පූර්ණ කපලා දාන චේතනාව තියෙනවා වැඩක් නැහැ. ආන්න ඒක නිසා තමයි ඒ ගතිය කරයින් පස්සේ ආය අනාගතයට හැදෙන්නේ. ඒකයි මේ කියන්නේ රූප නිරෝධා ප්‍රත්‍ය වශයෙන් බලනකොට ඒ විදිහටයි බලන්නේ. පටිච්ච සමුප්පාදයේ අන්තර්ගතයි. ඔය විදිහටම මාත්‍ය තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සමහර. එතකොට සම්මාංශ එතකොට රහත් වුණත් ඒක මේ හිතන් තියෙන්නේ මේ ජීවිතේ පින්නම් පානකම් ඒ කලින් හදපු මේ කලින් ජීවිතවල තිබ්බ මේ කර්මය නිසා ආයතන ක්‍රියාත්මක වෙනවයි කියන එකද සම්මාංශ? අනිවාර්යම ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් වෙන්නේ ඉස්සෙල්ලා ආපු නිසා ඒ ඉස්සෙල්ලා ආපු නිසා ආහාර උපස්තම්බණය වෙලා ඒ රහතන් වහන්සේගේ ආයතන ටික ක්‍රියාත්මක වෙනවා. රහතන් වහන්සේගේ ආයතනවල තිබෙන වෙනස තමයි පුතජ්ජනයාගේ ආයතනවල ආයතනවලින් තව කර්ම ආයතන හැදෙනවා. රහතන් වහන්සේගේ ආයතනවලින් ආය කර්ම හැදෙන්නේ නැහැ. ඒක නිසා අපිරිනුවම් පානකල් ඒ ශක්තිය තියෙනවා. බොහොම පින් සමනස තව චූටි ප්‍රශ්නයක් තමයි. ඒතකොට පටිසම්පාදේ දැන් අවිද්‍යාව පත්‍ය සංස්කාර කියනකොට එතන රූප සඳහනක් නැහැ. එහෙම එතකොට මේ විඥාන පත්‍ය ලාපු රූපයද එහෙම එතකොට දැන් හුඟක් වෙලාට අපිට හිතෙන උහිතුනේ කලින් එතකොට මේ නාම ධර්ම ඇති වෙනවා ආය නාම රූප ඇති වෙනවා ආය සංස්කාර කියද්දී එක ස්කන්ධයක් ඇති වෙනවා. එතකොට මාරිමෝඩ එක ස්කන්ධයේ ස්කන්ධ දෙකයි ස්කන්ධ තුන එහෙම මාරි මාරුවට යන පටිසම්පාදයක් හැටින්නේ දකින්න ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම පංචෝකාර භවකෙදී මේ පහම තිබුණාට ප්‍රධාන දේද සඳහන් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ? තේරුවන් සරණයි. මේ පටිච්ච සමුප්පාදේ මහත්තයා මේ
අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා එහෙම කියලා තියෙන හින්දා තමයි ඩිංගක්වත් මේ ඕක ටිකක් පටලැවිල්ලක් නැතුව තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ හැබැයි අවිද්‍යාපච්චය සංඛාරා කියලා කිව්වාම මේ ළඟ දුර වශයෙන් කිට්ටුම අවිද්‍යාව නිසා සංඛාර හැදෙනවා කිට්ටුම එකක් හැටියට හැබැයි ඒ විතරක් නෙවෙයි මේ අවිද්‍යාපත්‍ය නිසාවෙන් අවිද්‍යා ප්‍රත්‍ය නිසා තවත් ගොඩාක් දේවල් හැදෙනවා හැබැයි ඒකේ ළඟම එක්කිනා තමයි සංස්කාර ගතිය මේ මෙතන හොඳට පරිස්සම් වෙන්න ඕනේ මේක තේරුම් ගන්න ඒ තමයි අපි කියන්නේ අවිජ්ජා සමුදය රූප සමුදයෝ කියලා අවිජ්ජා සමුදය රූප සමුදයෝ කියලා කිව්වම රූපය උපදිනවා රූපය ඇති වෙනවා අවිජ්ජා සමුදය ඒ කියන්නේ මේ එකපාරම අවිද්‍යාව ඇවිල්ලා රූප හැදුවා කියන එක නෙවෙයි ඒ කියන්නේ අවිද්‍යාව ඇවිල්ලා අනිත් අයට අර රූප ගොඩනඟන අයට ප්‍රධාන හේතුවක් වුණා ඒක නිසා මේ හේතුව හැටියට තියෙන්නේ මේ රූපයේ තිබෙනා වූ විකෘතිය දන්නේ නැතිසරා විකෘතිය මේ රූපයේ තිබෙනා වූ ස්වභාවය දන්නේ නැති කෙරෙව්වා ඒක නිසා ප්‍රධාන කටයුත්ත එහෙම කරපු නිසා තමයි මේ අරකට මේ අර කර්ම වලට එහෙම අදන්ට උදව් වෙන්නේ එහෙම නැතුව දැන් මේ අපි කියනවනේ දැන් ළඟ හේතුව දුර හේතුව කියලා දැන් අපි එකපාරක් මතක ඇති කිව්වා මේ රූප හට ගන්න ක්‍රම තිබෙනම හතරක් කියලා එකක් තමයි කර්මය එකක් තමයි චිත්තය එකක් තමයි ඍතුව එකක් තමයි ආහාර ඒ ඔය කොතනකවත් නැහනේ අවිද්‍යාව ගැන ගෑවිලාවක් නැහැ හැබැයි එක තැනක් තියෙනවා කර්මජ රූප කියලා ඔන්න කර්මජ රූප කියලා කිව්වන් පස්සේ රූප කර්මයෙන් හැදෙනවානේ ඒ කර්මජ රූප හද කතා ගන්නකොට මේ ඔය රූප හදන කර්මයක් කෙරෙන්න නම් ශක්තියක් හැදෙන්න නම් ඒකට උදව් වෙන්න ඕනේ කෙනෙක්. ඒ උදව්කාරයන්ගෙන් ප්‍රධාන එක්කෙනෙක් තමයි ඔය කියනවා අවිද්‍යාව. අවිද්‍යාවෙන් වහපු නිසා තමයි කර්මයට මේ රූප නිස්පාදනය කරන්නත් ඒ පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා ඔය අවිද්‍යා සමුදය මේ රූප පිළිබඳව නොදන්නාකමම රූප හැදීමට ප්‍රධාන හේතුවක් වෙනවා කියලා ඔය උදය වැය බලන තැන මෙනෙහි කරනවා. ඒකයි මාත්‍ය කියන්නේ තණ්හාව කියන එකෙන් කරන්නේ තණ්හාව කියන එක බැලුවාන් පස්සේ තණ්හාව කියනවා තණ්හා කරනවා කියන එකේ ලක්ෂණය මොකද්ද? තණ්හා කරනවා කියන එකේ ලක්ෂණය ඇවිල්ලා යම්කිසි දෙයකට තදින් ඇලෙනවා කියන එකනේ. ඉතින් ඇලෙනවා කියන එකේ තව එකක් හදන්න පුළුවන් ගතිය තියෙනවද? නැහැ. ඇලෙනවා කියන එකේ තියෙන ඇලුනාන් පස්සේ මොකටද ඇලෙන්නේ? රූපයට ඇලෙන්නේ. රූපයට ඇලෙන හින්දා තමයි කර්මයේ ගිහිල්ලා හරියට මේ Tamanth එකේ ඉන්න යාළුවානේ යාළුවට උනේ දෙය හදලා දෙන්නේ. ඒක නිසා තණ්හා සමුදය රූප සමුදය කියලා කියන්නේ ප්‍රත්‍ය සමුදයක් කියන කියලා කියන ප්‍රත්‍ය හට ගැනීම නිසා මේ දේ සිද්ධ වෙනවා. ඒ විදිහම හිට. පෙරුවන් සරණයි. තේනවා සල්නස බොහොම්පි. අවසර සම්මාන්ත මට පොඩි ප්‍රශ්නයක් අහන්නද අද මේ කතා කරපු එහෙම වාන්ත සඳහන් කළාම රූප ස්කන්ධය කියලා ගන්න අපි මේ ඝන සංඥාවෙන් මේ රූප විශ්යයට මිත්‍යක් විතර කියලා සෝනස්ස මේ සමේ මේ විදර්ශනාවේදී අපිට හැකිවන්නේ සෝනස්ස මේ ඝන සංඥාවෙන් තින් රූපේ බැලීම පමණක්ද එහෙම නැත්නම් අපිට අර
රූප කලාප මට්ටමට බැලීමේ හැකියාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ විදර්ශනා ක්‍රමයෙන් තේරුම් ගන්න. රූප කලාප හැටියට බලන්නේ. රූප බලනකොට කලාප හැටියට සමානයි කලාප සම්මර්සණය කියලා එකක් තියෙනවා. ඒ කලාප සම්මර්සණය තමයි ඒක කියන්නේ එක මීතියක්. ඒ කියන්නේ ඒක එක තාලයකට යන්නේ. ඉතින් මේ කලාප තියෙනවා ඒ විදිහට බලනවා. අනිත් එක තමයි මේ ඒ කලාපයක් වුණත් මේ තනි තනි කලාප නෙවෙයි බලන කලාප ගොඩකට දාලා බලන්නේ. එක එක කලාපෙ නෙවෙයි. කලාප ගොඩකට දාලා කලාප එක වර්ගයේ රූප කලාප මේ රාශියක් එකට අරගෙන එතකොට එහෙම එතකොට තියෙන සම්තතියක්. හැබැයි ඒ සම්තතිය තුල එහෙම නැත්තම් මේ ක්‍රියාවක් ගත්තන් පස්සේ ඒ ගොඩ තුල මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාව දියුණු වෙලා තණ්හාව නැති වෙන්න ප්‍රමාණවත් වෙනකල්ම ඒක සිවුම් වෙලා යනවා. ඒ හොඳටම ඇති. තේරුම් ගන්න. මම පෙන්සන්න. තේරුම් ගන්න සම්හන් සබහන්සේ පැහැදිලි කිරීමේදී කලාප ගොඩකට දාලා බලනවා කියලා කිව්වේ දැන් කර්මජ රූප කලාප ගොඩයි ඍතුද රූප කලාප ගොඩයි ඒ ආදී වශයෙන්ද කියලා එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. බලනකොට කර්මජ රූප ගොඩ අරගෙන වෙනම බලලා ඒ විදිහටද කරන්නේ එහෙම නැත්නම් ඒ කලාප ගොඩක් කියන එක පැහැදිලි කරලා දෙන්න පොඩ්ඩක් සමිනාස තේරුම් ගන්න. ඒක වෙන්නේ මෙහෙමයි අපිට එක වෙලාවක දෙකක් අල්ලන්න බෑ. ඒක නිසා කර්මජ රූප බලනවා නම් කර්මජ රූප ස්වභාවය තමයි දකින්නේ පෙනෙන්නේ. චිත්තජ රූප නම් ඒ ස්වභාවයයි. හැබැයි කිව්වේ එක වෙලාවකට එක කර්මජ හරි චිත්තජ හරි ඍතුජ හරි ආහාරජ හරි ඊළඟට තව එකක් තිබෙනවා. අපි හිතමු කර්මජ රූප කියලා ගත්තම අපේ ශරීරයේ කර්මජ රූප මහ ගොඩක් තියෙනවනේ. ඒ කර්මජ රූප වලින් මේ කෝටි ගණන් තියෙන කලාප තියෙනවනේ. ඉතින් ඒ තනි කලාපයක් අරගෙන ඒ එතන තියෙන කර්මජ රූප කලාප මණ්ඩලයක් තමයි බලන්නේ. එතකොටයි ලේසියෙන් අපිට පේන්නේ. ඒ තරම් අර මේ රූප කලාප මේ රූප කලාප ගොඩාක් මිටියට නිකන් අතුරුලා වගේ සෙට් එකක් අරගෙන එහෙම තමයි අපි බලන්නේ. එහෙම තමයි පේන්නේ. හේතුව සියුම් වෙලා යන්නේ. හැබැයි එහෙම වුණාට ඒකේ තියෙන අර අනිත්‍යත්වය නම් හොඳට මේ මේ මිටිය දිහා බලනකොට උනත් අනිත්‍යත්වයෙන් මොන මිටිය දිනුනත් කොච්චර එකට හිටියත් ඔකේ අස්සේ තිබෙන්නේ අන්න අර ලක්ෂණයයි කියලා හොඳට නුවණට දැනෙනවා පෙනෙනවා අහු වෙනවා. ඒ විදිහටයි වෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේකෙදි මේ කිව විදිහට විදර්ශනා කරනකොට මට හිතන සමහර විට අපිට ඇත්තටම නොදකින දෙයක් ගැන අපි යම් කිසි විදිහක උපකල්පනයක් කරලා ඒ ගැන මේ විදිහට බලනවාද කියලා හිතන ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම අර තියෙන දේ ඇත්ත දකින්නවද එහෙම නැත්නම් අපි හිතෙන් හදාගත්ත දෙයකට මේවා ටික ආරෝපණය කිරීමක් කරන්න යනවද කියලා වගේ හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ඒක කොහොමද ඇත්තටම දකින්න ඕන කියලා ස්වාමීන් වහන්සේ දෙවන් සරණ. දෙකක් වෙනවා. එකක් තමයි අපි අපිට හදිස්සියක් තියෙනවා මේ ධර්මය අවබෝධ කරගැනීමේ හදිසිකම නිසා එක පුතජන හිතේ ස්වභාවයක්. හදිසිකම නිසා දන්න දේ ආරෝපණය කරනවා. හිතින් කරනවා ආරෝපණය වෙනවා තමන්ට නොදනවත්ව. හැබැයි අර ප්‍රත්‍ය බලනවා කියන එක ඇවිල්ලා ආරෝපණය කර ගැනීමක් නෙවෙයි. ඒක මේ ඒ වෙලාවට තිබෙන ධර්මයේ පිටිපස්සේ තියෙන ගතිය මෙන්න මේක මතුනේ මේක ඇති වෙලා තියෙන මෙන්න මෙහෙම එකක් හින්දායි මේක මම ඉස්සරවල දැනගෙන තිබුණා නම් මට වෙන්නේ නැහැ කියලා අර තේරුමක් එක්ක එතෙන්ට ඒ දැනුම රිංගනවා.
ඒක තමයි ඔය කියන්නේ විදර්ශනා භාවනාවේ උදය විඥානෙට ගණන් ගන්නේ. අර කැවිලා මේ උපකල්පනාත්මකව ඊට පස්සේ ඒකට අපි යම්කිසි අපි තු වේදනාව හරි රූපය හරි විඥානය හරි ඇස හරි කන හරි ඒකට අපි අර මේ ටිකක් අර මේ අදහස ඉල්ලනවා ටිකක් ඒක වෙන්නේ අපිට ඒ තරම් ඕනකමක් තියෙනවා මේක තේරුම් ගන්නට මේකේ අනිත්‍යත්වය වටහා ගන්නට මම එකක් තමයි දකින මේ දකින එකක් තමයි ඒකේ එක අවස්ථාවකදී මේ මරණික භාවනා පන්තියක් කරනකොට මේක එක යෝගියෙකුට ඇති වුණා මෙහෙමත් එයා ඇති වුණා ධර්මාභෝධි වුණයි කියලා සුවන් වුණා කියන අදහසක් ආවා ඇවිල්ලා ඔක මේ කීවදෙනුට ප්‍රකාශ කළා ඊට පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේ ඕක මේ එයා ධර්මාභෝධය කරගෙන නෑ කියලා ගොඩක් තර්ක කළා ඒ කියන හැසිරෙන කතාවේ විලාසයෙන් හැබැයි මේ එතන හිටපු ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක් තමයි එයා ධර්මාභෝධය කරගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන් එයා ධර්මාභෝධය වෙලා නැහැ හරියටම අවබෝධ වෙලා නැහැ නමුත් එයාට අදහසක් ඇවිල්ලා තියෙනවා මේ විදිහට වුණා කියලා හැබැයි ඒ අදහස එන්න හරි එයා භාවනා කරලා තියෙනවා ඒ භාවනා කරපු නිසා එයා හරියට ඕනෑකමක් තියෙනවා එයාට හරියට ඕනෑකමක් තියෙනවා මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕන කොහොම හරි කරගන්න ඕන ආන්න ඒ හදිසිය නිසා තමයි ඔය හිතවලට ඕක තමන්ට නොදැනුවත්ව ඕක ගිහිල්ලා ආරෝපණය වෙන්නේ හැබැයි ඒ ආරෝපණය තේරුම් ගන්න පුළුවන් නුවණින් හිතියොත් ආරෝපණයේ ස්වභාවය තමයි මෙනෙහි කිරීමෙන් අතාරිනවා ආරෝපණය කරගෙන තමන් හිතාගත්ත දේ එල්ලෙන අර ධර්මාභෝධය වෙන එකේ මේක එල්ලෙන්නේ නැහැ අනිත් නුවණ එල්ලෙන්නේ නැහැ ඒක තමයි හරිතනෙත් ඒ තමන්ට තේරුම් ගන්න පුළුවන් තැන තමයි එතන තේරුම් ගන්න. ඔකේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්තටම දැන් මේ தත්ත්වයට මේ විදිහට විදර්ශනාවකට එන්න කලින් අපි ඇත්තටම අර අභ්‍යන්තරයේ තියෙන රූප ගැන යම් කිසි විදිහකින් ඇතුළතින් දැකීමක් ඇවිල්ලා තියෙන්න ඕන කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මේක උදේවැය ඥානයේ කියන හැට යනකොට ඊට කලින් ලොකු සමාධියක් ඇති කරගෙන ඇතුළත තියෙන දේවල් දකින්නසුළු සත්‍යයකට එන්න ඕන කියලා වගේ හිතනවා ඒකට උත්සාහයක් ගන්න ඕන කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙම හිතුවත් නිවැරදිව කොහොමද ඒක කරන්නේ? එහෙම තමයි. අනිත් එක ඉතින් ස්වභාවයෙන්ම අපි අපේ හිතට රැවටෙනවනේ. අපේ හිතට රැවටි ඔන්න දවාලේ රැවටෙනවා, හැන්දෑවට ආයෙ හරියනවා නෑයි කියලා හිතෙනවා. ඊට පස්සේ ආයෙ මේ ඇත්ත කියලා හිතෙනවා. ඊට පස්සේ ආයෙ පහුදාට ආයෙ ඔන්න සත්‍ය තේරෙනවා. ආයෙ ඊට පස්සේ උන් ටිකක් යනකොට රැවටෙනවා. ඔහොම මේ ගිහිල්ලා තමයි මේ ඒ රැවටෙන එකත් මම රැවටුණානේ කියලා මේ පස්සේ අහු වෙනවා. ඒ අහු වෙන එක හොඳයි. එහෙමකුත් තියෙනවා. ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම මේ විදර්ශනා කරනකොට ඇත්තටම දකින්න, ඇත්තටම බලන්න, ඇත්තටම මෙනෙහි වෙන්න ඕන. මේ සමහර තැන්වලදී කාරණයක් තීරුම් කරගන්න බැරි වෙච්ච කල තියෙන්නේ මේක තේරෙන්නේ නැහැ. හැබැයි දැනෙනවා, යම් කිසි දෙයක් දැනෙනවා. නමුත් ඒක මට හරියටම පැහැදිලි කරගන්න බෑ කියලා එහෙම එකක් තියෙනවා කියලා අන්න ඒ වගේ තැන්වලදී එහෙම අපහැරපු ගමන්ම කාරණේ තේරෙනවා. ඊට පස්සේ වැටහීම සිද්ධ වෙනවා, කාරණයක් තේරෙනවා. අනිත් එක මේ ඒකෙ ඉල්ලෙන්නේ නැහැ. යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ, අහුවෙ නැති වෙන්න. මොම් වෙසන්න.
चित्त समाधि पे अभी हितमु अपे शरीर अपे शरीर मिनी करना मेके तिबेन मे अभी तो ऊन विधि हेतमेट करंट बेरी यटा नुवेन गति अत्यन मे शरीर अभी क्वच्चर हितागन हितिया मट यटा नम तेम करंट बेरी अमुत गतिया मे शरीर हेतियन मे यह बलुवासी मे कंतूर्ण मेक अभी तो अवनतने इवागे मतमाई ने शरीर तिबेन महा जैक तु गुड़ा कपिट अपिम विंदवन मेम बलागन गेम पासे ऐ भावना करने कोट ऐति वेने ओय प्रश्नियक नदी प्रश्नियक करेनो प्रश्नियक नदी प्रश्नियक कर गेने ऐ मेक ऐ मुकुद उनी मेक कोहोमद उनी मुकुद उनी कियला තමංගෙම ප්‍රශ්නයක් අහන තත්වයටපත් වෙන ප්‍රශ්නයක් නැතු. එහෙම යනකොට මේ බලුවෙන් පස්සේ මෙනෙහි කරගෙන යනකොට එක වෙලාවකට තේරෙනවා මේ පහම එක දේශනාවේ තිබෙන්නේ නම් අවිද්‍යාව සමුදය එකට සංහා සමුදය දෙකට කම්ම සමුදය තුනට ඊළඟට ආහාර සමුදය හතරට එන නිබ්බති ලක්ෂණ පහට හැබැයි උක පේනකොට ඔහොම නෙවෙයි ඕක එහෙට මෙහෙට වෙන්න පුළුවන් තණ්හා සමුදය වෙන්න පුළුවන් අවිද්‍යා සමුදය වෙන්න පුළුවන් කම්ම සමුදය වෙන්න පුළුවන් ආය අවිද්‍යා සමුදය වෙන්න පුළුවන් ඕක ඒක පිළිවෙලකටම බලනවා කියලා නෙවෙයි ඕක දැන් ඔය විදිහට පේනවා කවලමේ පේනවා කෙනෙකුට ඇති වෙනවා අවිද්‍යාව නිසා මේ කටගත්තා තව කෙනෙකුට පේනවා සාස හටගත්තා එකට තමයි කෙනෙකුට කර්ම නිසා ඔය විදිහට පේනවා එක්කෙනෙකුටම දෙක තුනින් පේනවා දැන් මෙහෙම අපි බලාගෙන යනකොට මේ ශරීරය ඇට මේක ගැන මේ වගේ දෙයක් ඇති වුනේ ඇයි මෙච්චර මං ඇයි මෙහෙම දෙයක් වුනේ ඇයි මෙහෙම දෙයක් වුනේ එතකොට තේරෙනවා මේක ඇවිල්ලා තියෙන්නේ අන්න අර වගේ වැඩසටහනකින් මේක පිළිබඳව නොතේරුම්කම මේක පිළිබඳව විනාශය නොදැකීම මේක පිළිබඳව තෙවෙන්නා වූ අනිත්‍යත්වය මේක තිබෙන දුක්ඛත්වය නොදැනීම නිසා තමයි මේ ස්වභාවය මේ විදිහේ මතුවේ මෙතන මේ පුජ්‍යලයේ කැටින් මතුවේ මේ පිළිබඳව නොදන්නාකම නිසා තමයි කියලා අන්න නොදන්නාකම හේවත් අවිද්‍යාව මේකේ ඇතිවෙන්න මූල කාරණයක් වූ බව තේරුම් ගන්න. ඊළඟට අපි හිතමු තවත් එක්කෙනෙක් භාවනා කරගෙන ඉන්න එයා සරම එයාට තේරෙනවා මෙහෙම.
ඇයි මේකට මෙහෙම වුනේ ඇයි මට මේ වගේ කරදරයක් වුනේ එතකොට එයා තේරෙනවා මේ කුමාරි මම මේකට මේ මම ඕනෑකමක් කරලා තියෙනවා මේ වගේ දෙයකට අකම කැමැත්තක් මේ හිතලා තියෙනවානේ ඕනෑකමක් ආසාවක් කැමැත්තක් හිතලා තියෙන නිසා තමයි ඕනගේ දේ තමයි මේ හම්බෙලා තියෙන්නේ ඒ නිසා ආයෙනම් ඕන කරන්න හොඳ නැහැ කියලා එයා අතහරිනවා ඒ ඕන වෙච්ච ගතිය තමන්ට මේ රූපයක් පතන්ට රූපයක් ලබන්ට හේතු වෙච්ච ආකාරයට දැනෙනවා ඊළඟට මේ නිකම්ම තණ්හා කරපු මාත්‍රයෙන්ම නෙවෙයි ඒකට කර්මත් හදනවනේ ඕනෑකමක් හදලා ඒකට කර්ම හදනවා ආන්නේ කර්ම හදලා ඒ කර්ම බලෙන් තමයි මේක ආවේ මේක ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි කියලා කර්මය හේතු කරගෙන ඇති මේක හැදලා තියෙනවා මේකට එහෙම නැත්තම් මෙහෙම හිතනවා මේ ශරීරේ මේ ජීවිතේ මේක හම්බ වෙලා ඇති වෙලා තියෙන්නේම මෙන්න මේ වගේ ඒක හැදෙන ශක්තියක් තිබිච්ච හින්දායි කියලා තේරුම් ගන්න. ඔය විදිහට කර්මය හින්ද හැදුනා, කය වචනේ සිත මෙහෙව්වා, අවිද්‍යාව නොදැනුවත්කමෙන් උදව් කළා, උපකාර කරා, තණ්හාව පැතීමෙන් ආසා කිරීම උදව් කරා, ඊළඟට ආහාරය මේ හින්ද මේක පවත්වාගෙන යනවා. ඒක නිසා මේක හැදෙනවයි කියලා අර මේ බලාගෙන යනවා තමන්ට පේනවා දැනෙනවා ඒ එකම ඔය හතර ධර්මයට අයින් වෙච්ච මේ ස්වභාවයක් තිබෙන මෙහෙම ඉපදීමේ ගතිය කියලා ඒ ඉපදීමේ ගතිය හැම එකටම තියෙනවා අවිද්‍යාවටත් තියෙනවා ඉපදීමේ ගතිය තණ්හාවටත් තියෙනවා ඉපදීමේ ගතිය කර්මයටත් තිබෙන ඒ තිබෙනවා ඉපදීමේ ගතිය ආහාර වලටත් තිබෙන විපදීමේ ගතිය ඊළඟට මේ රූපයටත් තිබෙන විපදීමේ ගතිය දැන් එතනදී මේ භවනා කරන එක්කෙනා අර රූපයට තිබෙන විපදීමේ ලක්ෂණේ විපදීමේ ගතිය එයා වෙනම දකිනවා ඒකට කියනවා නිබ්බති ලක්ෂණේ කියලා ඔන්න ඔය විදිහට තමයි ඔය බලන්නේ මේ ඇත්ත වශයෙන්ම මේ මේක කලාප වශයෙන් මෙනෙහි කරගෙන යනකොට මේ විදිහට ඒ භාවනා කරන බලන එක්කෙනාට හොඳට වැටෙනවා හොඳට තේරෙනවා තෙරුවන් සරණයි මම තේසයින් ආසිතා හොඳටම අවබෝධ වුණා පැහැදිලිවම තේරුණා දැන් භාවනා කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ ඔහොම පේනකොට හිතේ විස්සෝපේකුත් ඇති වෙනවා අනේ මේක මෙච්චර කල් දැක්කේ නෑ නේද කියලා එහෙම හිතෙන එක සුදුසු නැද්ද එහෙම හිතෙනවා ඒක ඇවිල්ලා මේ සංස්කාරයන් කෙරේ කලකිරීමේ හිම තියෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න දැන් ඔය නොපෙනිච්ච එක ගැන කලකිරීමනේ ඔය දැන් තියෙන්නේ. නොපෙනිච්ච එක කියලා කියන්නේ ඒත් අවිද්‍යාවයි. ඊට පස්සේ ඒ අවිද්‍යාව හින්දා අවිද්‍යාවට නියම් ඇයි මට මෙහෙමනේ ආදීනවයක් දකින්න බයක් දැනෙනවානේ ඒ එහෙම පේනවා ඔය උද්‍යව්‍යේ ඥානය වඩ아가න යනකොට උද්‍යව්‍යේ ඥානය මෝරන්න ඇයි මට මෙහෙම වුනේ ඇයි මේක අයින් වෙන්නේ නැත්තේ ඇයි මම මෙහෙම හිතුවේ ඇයි මම මෙහෙම පැතුවේ ඇයි මට මොකද්ද වුනේ ඇයි මම එහෙම මෙනෙහි කරේ නැත්තේ කියලා එහෙමත් මෙනෙහි වෙනවා ඒකට කියනවා ඒ වගේ තිබෙන ආදීනවයි දකින්නයි කියලා. අවිද්‍යාවේ තිබෙන ආදීනම සංස්කාරයන්ගේ තිබෙන ආදීනම ඔය විතරක් නෙවෙයි සිහිය ගැන නුවණ ගැන. ඇයි මේ සිහියට නුවණට මේ ඉක්මනට මේක මෙනෙහි කරන්න බැරි? ඇයි මේක මේ නැතරමග නතර වෙන්නේ? ඇයි මේ සිහිය හැම වෙලෙම තියෙන්නේ නැත්තේ? මේක ඉක්මනට මෙනෙහි කර ඔන්න එහෙමත් ඇති වෙනවා. ඉතින් අර සිහියයි නුවණයි වීර්යයයි අරමයි මේවා ඔක්කොම අපිට ඕනෑකමටම එන්නේ නැහනේ. ඒවා ක්‍රමානුකූලව ඔබ මෝරන්න එපා, වැඩි වෙන්න එපා, එහෙම නෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල් තිබෙනවා අපි අවිද්‍යාවට කලකිරෙනවා, ප්‍රඥාව වැඩි නෑ කියලා කලකිරෙනවා, මේ බයක් හිතෙනවා, තව කොච්චර යන්න තිබෙනවද කියලා හිතෙනවා. ඊට පස්සේ ඒවට කියනවා ආදීනවයි, දකින්නයි, බය දකින්නයි කියලා. තේරුම් ගන්න. එහෙමයි ස්වාමීන් අතරන් සර්ණයි ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් හුඟක් කාලවලට දැන් කය ගැන බලනවා කියලා හිතනකොට
හුඟක් වෙලාවට කය කියන එක දැනෙන්නේ කයේ තියෙන සියුම් වින්දනයින්ද? එතකොට හිතන ඇත්තටම මේ කායානුපස්සනාව කියලා බැලුවට මෙතන වේදනානුපස්සනාවෙත් කවරමක් තියනවද කියලා. නැත්තම් ඒ ඒ සියුම් වින්දන දැනෙන්නේ නැත්තම් කයක් තියනවා කියන හැඟීමක් වත් ඇති වෙන්නේ නැහැ නේද කියන එක. සාමාන්‍යයෙන් කොහොමද ඒක අපි තේරුම් ගන්න? තේරුම් ගන්න. ඕක හරියනවා මහත්තයා ඉස්සරහට යනකොට. ඒ කියන්නේ ඕක ඔය මේ ඕක හරියනවා. ඒ කියන්නේ තව මෙනෙහි කරගෙන යනකොට ඕක ඇවිල්ලා මේ මේ ලුණු සිවි වගේ. ඒ කියන්නේ ඒකටම අල්ලලා තිබෙන්නා වූ වේදනාව ගාවම තියෙන්නේ රූපේ. වේදනාව ඔය කියපු හැටියට ඔය මේ වේදනාව කියලා ඒ හරිය අල්ලගෙන තිබෙන ඒ ගතිය මේ වේදනාව ප්‍රකට වෙලා තිබෙනවා රූපේ යට වෙලා තියෙන්නේ. දැන් ඕක මෙනෙහි කරගෙන යනකොට ඕක මේ ටක් ගාලා වේදනාව අයින් කරලා ගන්නවා ඔය හිත. ඒක නිසා ඕක තව මෝරනකොට ඔය කියපු කාරණය හොඳට යම්කිසි කෙනෙක් භාවනා කරනවා නම් භාවනා කරන යනකොට ඕක රූපේ කියන එක ටක් ගාලා ඔතනින් අල්ලලා වේදනාව අයින් කරලා ටක් ගාලා එතන තියෙන එක ගන්නවා. දැන් ඔය ඔක්කොම තියෙන එක මණ්ඩිය තමයි. ඒ මණ්ඩියෙන් ඔය කියන හැටියට තියෙන්නේ වේදනාව ප්‍රකට වෙනවා රූපේ යට ගිහිල්ලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සමාවෙන්න නැවත නැවත අහන එකට මේ නිබ්බති ලක්ෂණය ස්වාමීන් වහන්ස අද්දාපච්චුප්පන්න කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. අද්දාපච්චුප්පන්න කියලා කියන්නේ මේ ටිකක් මේ වර්තමානයේ දකින්නවා කියලා කියන්නේ. අද්දාපච්චුප්පන්න කියලා කියන්නේ වර්තමාන. දැන් අපි හිතමු මෙහෙම නේ ක්ෂණය ක්ෂණයක් ඔනේ නිකන් අපි හිතමු චිත්තක්ෂණයක්. ඕව හැදෙන්නේ යන්නේ චිත්තක්ෂණයක් නේ. දැන් චිත්තක්ෂණයක ඒ තරම් පුඩි යට තේරෙන්නේ නැහැ අපිට. චිත්තක්ෂණය කියන එක අල්ල හැරෙන්නත් බෑ. මේ ඒක නිසා අපිට තේරෙන්නේ ටිකක් එක්තරා සංතතිය කියලා කියන්නේ මේ චිත්තක්ෂණ වලින් හැදීගෙන එන නිකන් එක්තරා විදිහක මේ එක්තරා විදිහක පීලිය තමයි පේන්නේ. අපි හිතමු මෙහෙම මේ දේදුන්නක් පායනවා. දැන් දේදුන්න පායනවා කියන එක එක පාරම දේදුන්නක් වැටෙන්නේ නැහනේ. දේදුන්න කියන එක දර්ශනපතයක් වුණත් දේදුන්න කියන එක නිකන් හැදීගෙන ඇවිල්ලා ඕක මේ නිකන් ලස්සනට ඝන පාට වෙලා ඇදීගෙන ඇවිල්ලා ඔහම තියෙනවා. ඔය සන්තති කියලා කියන්නේ ආන්නේ ඒ වගේ චිත්තක්ෂණ වලින්ම ගොඩාක්ම එක පේලියට නිකන් හට ගන්නද. අපි හිතමු අපිට සිතක් පහළ වෙනවා කියලා. ඒ සිතක් පහළ වෙනවා කියන එක මේ සිත් ගොඩාක් පහළ වෙන එකක් තමයි අපි එක පහළවීමක් හැටියට ගන්න. එතනදී තියෙන සිත් මේ පරම්පරාව සම්පතිය ආන්න ඒ විදිහට තමයි අපිට තේරෙන්නේ. හැබැයි එහෙම තේරෙන එක හොඳයි. ෂණයට පෙනුනේ නැතුණාට හේතුව ඒ සම්පතිය දැකීම තුලත් ඒ ප්‍රමාණයෙන් කෙලස් කඩන්න පුළුවන්. දැන් මම සෝනවාන්ත මේ ඊයේ දැක්ක මේ අවුරුදු 100ක් වෙන ඒ උච්චතාවක් කෙනෙක් කාන්තාවක් එයාට යන්නේ රෝද කුටිය ගොඩක් බැලුම් සෙන්නලා මේ අනිත් කට්ටිය සතුට වෙනවා දැන් මෙයාට අවුරුදු 100යි කියලා. මේ ඉතින් මේ කපු දෙකේ යාගේ මේ ලොකු තුවාල 3-4ක් මම දැක්කා. ඉතින් ඇත්තටම එයාට හොඳ 100කුත් නැහැ. නමුත් මට ඒක දැක්ක ගමන් හිතුණා මේ අනේ මේ කට්ටිය පොච්චර සතුටුණක් දැන් මෙයා හරි දුකෙන්නේ ඉන්නේ. ඉතින් මට ඕක කොටාට එයා හිතේ තිබුණා කොච්චර ආයුෂ වැළඳුවත් ඉතින් එයා කොච්චර මේ කියන්නේ වේදනාවකින් එයා ඉන්නේ. ඊට පස්සේ මම ඊට පිටිපස්සේ එක්කෙනාව දැක්කා. එයාටත් ඒකත් ඒ ගානටම අවුරුදු ගානට කිට්ටුයි. එයාගේ මිනිපිරිය ඇවිල්ලා හිටියා අර ආච්චි වගේමයි හරිම ලස්සනයි. මම මේ දෙක එකතු කරලා බැලුවා.
මිනිපිරී හරිම ලස්සනයි ආච්චි හොඳටම රෙඩි වෙටිලා යාට අනුපහකට කිට්ටු මේ දෙන්න මං සංසන්දනය කළා බැලුවා තව ටික කාලෙකින් මේ මිනිපිරීටත් මේක වෙනව නේද කියලා ඉතින් ওই දෙක තුනම මගේ හිතේ දිගටම දිගටම තියෙනවා මේක යම්කිසි භාවනාවක්ද ස්වාමීන් වහන්ස ඒක හොඳයි ඒක බොහොමද එහෙම මේ කම්පයා කරලා බලන එක හොඳයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ කම්පරිසන් එක බලන්නේ කියලා මේ අර සතිපට්ඨාන සූත්‍රයේ කිව්වනේ මේ මිනි ඔළුවක් මේ කියන්නේ මිනියක් තියෙනවා නම් මේ ඒ මිනිය දිහා බැලුවෙන් පස්සේ තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගෙන බලන්න කිව්වනේ ඉතින් මේ ඒක නිසා ඒක මේ එහෙම බලන එක මේ වියාදිය ඒ වගේම ජරාව පිළිබඳව දිරායෑම පිළිබඳව දිරායෑමේ ලක්ෂණ ප්‍රකට වීම පිළිබඳව මෙනෙහි කිරීමක් ඒක හොඳයි ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී අපි ආනාපාන සතිය වශයෙන් ආනාපානී හුස්ම ඉහළ පහළ යන ඒක රූපයක් වශයෙන් රූපේ දැනෙන ස්වභාවය වශයෙන් බලනකොටත් ඒ වගේ වේදනාව වශයෙන් නැත්නම් යම් කිසි විලීමක් වශයෙන් බලනකොටත් ඔක ගැඹුරට යන්න භාවනාවේ දැනෙනවා ස්වාමීන් වහන්සේ මේ මේවා අපිට පේනවට වඩා මේ පුදුමාකාර මතුවීමක් ඇතිවීමක් තියෙනවා ඒක මේ හිතින් බලලා දැකලා තේරුණන බැරි තරමට වේගයකින් ඒවා එනවා මතුවෙනවා යනවා එනවා මතුවෙනවා යනවා කියන ඒ විදිහේ පෙනීමක් එනවා ඒ අර ඒ මතුවීම නැතිවීම දකින්න පටන් ගන්නවා ඒක හරිද ස්වාමීන් වහන්සේ ඒක හරි ඒක හරියන්නේ හේතුව මේ ඔය සිතුවිල්ල එනවා ඒ කියන්නේ දැන් මේක සිහිය හරවගෙන ඉන්නවා ඉතින් බලාගෙන ඉන්නවා මේක ඇවිල්ලා නිකන් පූර්ණේ දුන් දාන්න වගේ මතුවෙනවා ඉතින් බලාගෙන ඉන්නවා මෙනේ කරනවා ඉතින් මේක ඉවරයක් වෙන්නේ නැහැ නේද? එතකොට හිතන මේක දැන් මේ අර තේට්ටුවත් එක්ක හිතන මේක ඉවර වෙන්නේ නැද්ද? මේක කවදද ඉවර වෙන්නේ? මේක මේ මේක මෙහෙමද කියලා ඒ සංස් කියන්නේ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ තිබෙන්නා වූ මේ ඒ ස්වභාවය පිළිබඳව Tamanට මේ හරි බයක් මේකෙදි මහ බරපතලකමක් බයක් බරපතලකමක් කවද ඉවර වෙන්නේ කියලා එහෙම හැඟීමක් ඇති වෙනවා. ඒව ඇවිල්ලා බය ආදීනව දකින්න ස්වභාව. ඔය ස්වභාවයෙන් තමයි ආදීනව පැත්තට හැරෙන්නේ. ඒක පේනවා. සමහරට අඬනවා. සමහරු අඬනවා. අඬන එකත් මෙනෙහි කර අඬනවා. ඒ කියන්නේ මේ ඒක මේ දැන් විදර්ශනාව පුරුදු වුණයින් පස්සේ පුරුදු වෙච්ච විදර්ශනාව කෙලින්ම මේ නවත්තන්න බෑනේ. ඔය දැන් විදර්ශනාව පුරුදු වෙච්ච එක්කනට මේක මට හරි අමාරු. මං එනම් මේ හොඳ මේ ලෝකයට සම්බන්ධ සිතුවිල්ලක් හදා ගන්නවා කියලා එහෙම බලෙන් ඔය මේ විදර්ශනාවට වැටුණයින් පස්සේ නීවරණ ධර්ම ඕනෑවට එපාවට ගන්න බෑ ඒවත් එනකොට මෙනෙහි වෙනවා ඒක නිසා සමහරු අඬනවා ඊට පස්සේ සමහරු මොකටද නාන්නේ කියලා හිතනවා සමහරු මොකටද මං තේබුන්නේ කියලා හිතනවා මෙච්චර මේ විනය ඇතුළත තවත් තේබුන්න ඕනද කියලා හිතනවා කන් නැතු වරිනවා ඒ වගේ දේවලුත් එනවා මේක අමුතු වැඩකටහන මම තවතර එහෙමනම් මෙවැනි විදර්ශන භාවනා සම්බන්ධයෙන් උදවිඥානෙ වගේ ඒවත් විදර්ශන භාවනා වඩනකොට එහෙමනම් නියම කමඨහන් ගුරුරේ කැටටි කරයුතු වෙනවනේ සන්නස නැත්නම් අපිට නැති අකුසල් නැති ක්ලේශ ධර්ම වැඩෙන්න පුළුවන් දෙයක් සන්නස ඒ වගේ දේවල් එහෙම අනුසෝධින්න පුළුවන් සන්නස තේරුම් ගන්න. එහෙම වෙනවා. ඒ කියන්නේ ක්ලේශ ධර්ම වලට වඩා මේ ඒක පටලව ගන්නවා. මේ වෙන අර මහ දරදඬු වේවා එන්නේ නැහැ. මේක අර හරියාකාර කරගන්න බැරි නිසා පටලව ගන්නවා. ඒක නිසා ඒ අවස්ථාවේදී ඒක කියලා දෙන්නා ගුරුවරේ අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ කියන්නේ ඒ තියෙන තැන යාගේ මානසිකත්වයේ තීරු ගන්න පුළුවන් ගුරුවරයෙක් අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙම ඊට පස්සේ යාට හිතනද මෙනෙහි කරන්න ඊට පස්සේ පොයින්ට් එක කියලා දෙනවා. ඊට පස්සේ හිම කරගෙන යනකොට මේ අර ගතිය අඩු වෙලා යනවා. සමහර වෙලාවට ගමන දමල් ගහලා යනවා. මේ කියන්නේ ආමුදුරුත් යනවා ස්ථානෙන් භාවනා කුටිවලුත් යනවා ගෙදවලුත් යනවා.
මොකටද මේ මේ මම මොකටද ඉන්නේ කියලා එයාට හරි ඍජුත් ඇති වෙන බයකුත් ඇති වෙන කොහේගියක් කවන්නේ ඒ වගේ ඇති වෙන ඒක නිසා ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම ඒ වගේ අවස්ථාවකදී ගුරුවරයෙක් ඉන්න ඕනේ පොයින්ට් එක කියලා දෙන්න තෙරුවන් සරණයි ස්වාමීනාන්ත මේ කවුරුහරි කෙනෙක් එක මොහොතක ඇහින් රූපයක් බලලා ඊළඟ මොහොතේ කනින් ශබ්දයක් අහන වගේ දෙයක් කරනකොට අර මුලින් අහපු මේ මුලින් දැකපු දෙයේදී චක්කු සම්පස්ය නිරුද්ධ වුණා කියන එක නිකන් සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ මොහොතේදී අර දැන් මේ දෙවෙනි මොහොතේ අහන මොහොතනේ එතකොට ඒ මොහොතේදී අර මුලින් දැකපු රූපයයි චක්කායතනය කියන එක අනිත් වුණා කියන එක බලන එක හරිද නැත්නම් ඒක කොහොමද බලන්න ඕනේ? ඒකෙදි චක්ඛායතනෙ නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ චක්ඛායතනෙ නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කරනවා ආධ්‍යාත්මික රූපේ හැටියට. ඒ කියන්නේ චක්ඛායතනෙ නිරුද්ධ වෙනවා කියලා කියන සම්පූර්ණ ඇහැ නැති වෙනවා කියන එක නෙමෙයි. චක්ඛු ආයතනෙ ඒක ආධ්‍යාත්මික ආයතනෙ නිරුද්ධ වෙලා ගියා. ඒ නිරුද්ධ වීමේ ස්වභාවයක් ඒකෙත් තියෙනවා. හේතුව ඒක මෙහෙමයි වෙන්නේ දැන් ඔය ඔය ඇහි තිබෙනවා මේ ඇහි තිබෙනවා පොදුවේ ගත්තෙන් පස්සේ චක්කු ආයතනය කියලා කියන්නේ ඔය ඇහි තිබෙනවා මේ වයස සීමාවල් වෙනස් වෙච්ච ආයතනික රූප වයස සීමාවල් වෙනස් වී තිබෙන චක්කු ආයතනික රූප තියෙනවා. ඒ වෙලාවෙම චක්කු ආයතනික රූප මැරෙනවා. ඒ වෙලාවෙම උපදිනවා. ඒ වෙලාවෙම පවතිනවා තියෙනවා. එක වෙලාවක තිබෙනවා මැදි වයස් ඇති චක්කු ආයතනික රූප. එක වෙලාවකට ඒ වෙලාවෙම තියෙනවා මැරිගෙන යන රූප. ඒ වෙලාවගෙන යනවා තියෙන ඉපදී යන රූප. ඒක නිසා ඒ ඔය රූපයක් දකින්නේ ඔය වයස සීමාවල් ඔක්කොගෙම නෙවෙයි. ඔය වයස සීමාවල් ඔක්කොගෙම මේ බලන්න බෑ. ඒ රූපයක් ඇහි ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙන කැලට විතරයි ආයතන කියලා කියන්නේ. එතකොට මේ ඒ රූපය ඇහි ස්පර්ශ වෙන්නේ සමාන වයස තිබෙනා වූ මේ රූප ආයතනික රූප වලයි. එතකොටයි විඥාණයට ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් එහෙම බෑ. දැන් අපි හිතමු මේ ආයතනික රූප වලට අවශ්‍ය කරන්නා වූ ආහාර ප්‍රතිශක්තිය නැතිලා යනවා. ඒක අපි හිතමු මෙහෙම දැන් එකපාරම ආහාර ප්‍රතිශක්තිය නැති වෙන්නේ මේ මැද එකපාරම උන්න මේ එකපාරම නැගිටිනවනේ මිනිස්සු. එකපාරම නැගිටි ගාම මේ අර ඇහැ නිලංකාර වෙලා යනවා, පේන්නේ නැතුව යනවා. එහෙම ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ වෙලාවට එතෙන්ට තිබෙන්නා වූ අර ලී අඩු වෙනවා කියලා කියනවනේ. දැන් ඒ වගේ තියෙනවනේ ඔක්සිජන් අරවම තියෙනවනේ. ඒව ඒ ප්‍රමාණයට එන්නෙපායි. ඊළඟට ඒවත් ඇවිල්ලා ඍතුවෙන් හරි ඊට පස්සේ කැම බීම ආදී දේවල් අඩු වෙන පස්සේ ඒ වගේම හරි එහෙම අඩු වෙන පස්සේ ඒ චක්කු ආයතනික රූප නිරෝගී නැහැ. ඊළඟට තියෙනවා පණකට ගහගෙන තියෙනවා ශක්ති සම්පන්න නැහැ. උපස්තම්බනේ වෙලා නැහැ. ඒක එතකොට ඒ වගේ අවස්ථාවකදී ඒ වගේ දුර්වල වෙච්ච නිකම් මේ මැලවී මට්ටමේ තිබෙන පණ නැති ආහාර ඕජාවෙන් පස්තම්බනේ නොලබපු චක්කු ආයතනික රූපවලට ඔය මොන ලස්සන රූපේ පෙන්වත් ගන්න බෑ. ඒ කියන්නේ විඥාණයට ගිහිලා දැනගන්න බෑ. ඒකේ තරම් පණ නෑ ඒවට. ඒක නිසා ඔය මේ එක රූපයක් දිහා බලනකොට එතෙන්ට ගන්නේ මේ ආයතනික රූප හැටියට ගිහිලා එක සමාන මට්ටමක තියෙනවා තමයි ගිල් ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මෙනෙහි කරන්න හොඳට පුළුවන් ඒ ආයතනේ එතනින් නැති වුණා කියලා කියන්නේ මේ රූපය අනිත් පැත්තට හැරුණා කියලා කියන්නේ ආයතනය චක්කු ආයතනය නිරුද්ධ වෙලා යනවා කියන එකයි. ඒක ඇවිල්ලා ෂණයකින් වෙන එකක්.
සම්බන්ධ වෙන්නේ නාම වලත් තියෙනවා නාම වලත් තිබෙනවා ආහාර නාම වල ආහාර ගන්නකොට ගන්න මේ වෙන විදිහකටයි ද ආහාර කබලින්කාර ආහාර තිබෙනවා ඊට පස්සේ තව වෙනක් තියෙනවනේ පැකට් එකේ එන ආහාර තියෙනවනේ ඉන්ටර්නෙට් එක පස්ස ආහාරය තිබෙනවා ඊළඟට මනෝ සංචේතන ආහාරය තියෙනවා ඊළඟට විඥාන ආහාරය තියෙනවා ඒක නිසා ආහාර ගත්තන් පස්සේ ඒවට ආහාර කියලා ආහාර සමුදය කියලා ගන්න මහත්ය ආර විදියයි අස්තේට ගිය කියලා කියන්නේ නිරෝධය වචන තිබෙනවා වියෝ වෙනවා කියලා කියනවා වැය වෙනවා කියලා කියනවා මරණයටපත් වෙනවා කියනවා භංගයට පත් වෙනවා කියලා කියනවා අස්තේට පත් වෙලා කියලා කියනවා ඔය හැම එකෙම තියෙන්නේ මේ සමාන අදහස අත්ංගතේ කියලා කියන්නේ එහෙමයි එහෙම සංස බොම්පින් ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේදීම අර අනුත්පාද කියන එක නේද ස්වාමීන් වහන්සේ වැඩිපුර මතක කරලා ගන්න ඒ කියන්නේ තියෙන එකක නැතිවීම නෙවෙයි මේ ඒ දේ හැදෙන්න තිබුණ හේතු නැති වෙනකොට ඒ දේ හට ගැනීම නැති වෙනවා කියන එක බැලීම වගේ කියලා හිතන සමනක් එහෙම එහෙම එකක් තමයි තියෙන්නේ එහෙම ගතියක් තමයි හිතයි තව ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් එහෙම නැත්නම් අපි පින් අනුමෝදන් කරන්නත් පුළුවන් හිතයි මේකේ තිබෙන තව කන්ටිනියුේෂන් එකක් අපිට ගන්න පුළුවන් ඊළඟට අපි මේ ඊළඟ සතියේ අපි සඳුදා අපි භාවනාවක ඉන්නේ මෙහි රෙසිඩෙන්ෂල් මෙඩිටේෂන් එකක් තිබෙනවා ලබන සතිය අවසානයේ සඳුදාත් අයිති වෙනවා ඒක නිසා අපි ඊට පස්සේ අවස්ථාවකදී මේකේ කොටස් ටික ඉදිරිපත් කරගනිමු අපි ඉතින් ඒකත් කරුණාවෙන් මතක් කරනවා ස්වාමීනාස අද සඳුදා දවසේ ඉතින් බදාද දවසේ හිටෙන අනිද්දා දවසේ අවවාස ප්‍රසංග සම්බන්ධ වෙනවාද අනිද්දා පුළුවන් වෙයි එහෙමයි අනිද්දා පුළුවන් ඔව් එහෙමයි ස්වාමීනා හොඳයි එහෙනම් ස්වාමීනා අද දවසේදී අපි කල්යන මිත්‍රින්ට ප්‍රශ්න තියෙන ප්‍රමාණයක් නම් අපිට පුළුවන් අද දවසේ සාකච්ඡා වේ ආකාරයෙන් නිමා කරන්න ඔබවහන්සේට ඉතාමත් ආර්දනා කරනවා එහෙනම් අද දවසේදී සාකච්ඡා කවුරු කතා කරන්නද ඔයද? ආ තිරුවන් සරණ දලොත් මාත් මම ප්‍රශ්න කතා කරන්නේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්වාමීනා. ආ කමන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නම යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රසන්න මහත්මයා ප්‍රශ්න යොමු කරાવી. ඒ ප්‍රශ්නෙට පිළිතුරු. ආ හොඳයි අහන්න. ඒ පිළිතුරත් සමගම ඔබ වහන්සේට මේ අනුතර සාකච්ඡා නිමා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණ ප්‍රසන්න මහත්මයා ප්‍රශ්නය. ස්වාමිනාස මම තේරුම් ගත විදිහට ස්වාමිනාස අපි දැන් මේ භාවනා මේ විදිහට කරන්න ඕනේ අපි දැන් රූපයක් දැක්කොත් ඒ රූපිය අපි ඉගෙන ගත්ත විදිහට ස්වාමිනාසියේ උපාද තිති භංග කියන විදිහට ඒක හරවනකොට ඒක රූපයක් ඇති වෙනකොට චිත්තක්ෂණ 17යි ඒකේ තුල තියෙන කුඩා තික්ෂක්ෂණ 3යි ඒ වගේ එතකොට ඒ 3න් 51ක් වගේ වෙනවා ඒ විදිහට ඇති වෙලා නැති වෙලා යන මේ රූපයේ කවදා හරි නැති වෙන නිසා මේක අනිත්‍යයි ඒක නිසා ඒක දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම වගේ දෙයක් මම තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ තේරුම් ගැනීම හරිද ස්වාමීන් වහන්සේ තේරුවන් සන්න ඔව් ඇත්ත වශයෙන්ම දැන් ඔය මේ හැම එකකම ඔය වගේ ස්වභාවයක් තියෙන අපිට හැබැයි කවදාකවත් ප්‍රායෝගිකව ඔය මේ එක චිත්තක්ෂණ මෙච්චරක් තියෙනවා කියලා එහෙම හිතලා හිත හිතා ඉන්නව ඇරෙන්න මේ ඒ වගේ භාවනා මානසිකාරයට බැස්සෙන් පස්සේ ගණන් සලකුණු මොකක්වත් හිතට එන්නේ නැහැ. එහෙමත් හරියට ධර්මයේ
මේ නිකම් මිටි 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 ඉස්සරහට ඉදිරිපත් වෙන දේවල් අඩු වැඩි වශයෙන් හොඳට බැලෙන ඇති වෙලා කඩා හැලෙන හැටි පෙන්නන එකක් තමයි තියෙන්නේ. හැරවන හැරවන හැම පැත්තටම තියෙනවා කඩා හැලෙනවා. තියෙනවා කඩා හැලෙනවා. ඉතින් ඒ වගේ හැරෙන්න මෙනේ කරන්න කියලා හැරෙනකොට කඩා හැලලා ඉවර. අන්න ඒ වගේ ස්වභාවයක්. ආයේ ඒකේ ආයේ මේ උපාදිතීති මෙහෙම තියෙනවා. අර මොකක්වත් බලන්න හිතෙන්ද හැරෙනකොට උපාදිතීති ඉවරයි. ඒක බලන්න හැරෙන හැටිත් ඔක්කොම ඉවර. බංගයි. ඒ නිසා මේකේ ධර්ම ස්වභාවය කියලා දෙනකොට ධර්ම ස්වභාවය කියලා දෙනකොට ওই විදියයි. ආරියට කියනවා නම් මහත්තයා දැන් අපි වාහනයක් පදවනකොට මේකේ තියෙනවනේ දැන් ඔය ඔයිල් දානවා ඒ ටැංකියකට පුරවන්න කාලයක් ගානක් දාලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි තියරිටිකලි දැනගෙන තිබෙනවා ස්පීඩ් එක මෙච්චරට ওই වීල් එක කැරකෙනවායි කියලා. ඊට පස්සේ අපි එන්ජින් එකක් සර්විස් කරන වෙලාවට තේරුම් ගන්නවා මේක මෙච්චර ප්‍රමාණයට වමට කරකවනට මෙච්චර ප්‍රමාණයට වීල් එක කැරකෙනවා මෙච්චර ප්‍රමාණයට කැරකෙනවා කියලා දකිනවා. ඊට පස්සේ අර ප්‍රෙස් කරන්න ආව දේවල් ඔය මේ තිබෙන ඇස්ටේටරියා රෝමියා තියෙනනේ ඔය වාහනවල ඒ බ්‍රේක් එක මෙච්චරක් පෑගෙනුට මෙච්චරක් නවතිනවා කියලා ඌවා තියෙනවා. නමුත් ඔය කොහොම දැනගෙන තිබුණත් අපි හිතමු ඔක මේ ඔය කාර් එකක් හදපු මිනිස්සයා වුණත් කාර් එකක් හදලා හදපු නිෂ්පාදනය කරපු මිනිස්සයා වුණත් එයාගේ දැනුම ඔක්කොම තිබුණත් එයා පාරට ගිහිල්ලා වාහනයක් පදවාගෙන යනකොට මෙච්චරක් දැන් මම පෑගෙන්න ඕනේ දැන් මේ වාහනයක් ඉස්සරහින් එනවා මෙච්චරක් වීල් එකේ මෙච්චරක් හරියට වමට කරකෙන්න ඕනේ කියලා ඒ මොකක්වත් නැහෙනේ. හැම වෙලාවෙම ඉන්නේ එයා සජීවීව ඉන්නේ. හැබැයි අර ඇතුළත සිද්ධ වෙනවා ඒක එයාට යම්කිසි වෙලාවක දැනෙනවා. නමුත් ඒ දැනම තිබුණට එයා පාවිච්චි කරන්නේ පාර යනකොට තිබෙන්නා වූ දැනුම. ඒ වගේ තමයි අපි කොච්චර මේ දේවල් කරත් අපි ඇත්ත වශයෙන්ම දැනුම තියෙනවා ඔක්කොම දන්නවා. නමුත් අපි හැම වෙලාවෙම භාවනාවදී කරන්නේ ආන තිබෙන්නා වූ නියම යථා ස්වභාවයේ දැකීමයි. මේ වගේ තියෙන ප්‍රයෝජනේ තමයි මේ කාණ්ඩ කාණ්ඩ කරලා එහා පැත්තට දාගන්න පුළුවන්. හැබැයි ඒ චිත්තක්ෂණ වශයෙන් නෙමෙයි බලන්නේ. ඒ චිත්තක්ෂණ වලින් හැදිත්නා වූ සන්තති වශයෙන් පේන්නේ. ඒකයි වටින්නේ. ඒ විදිහට බැරීමත් අපි හැම එක්කිනාටම ගැඹුරු නිර්වාණ අවබෝධයට හේතු වෙනවා. ඉතින් අපි ඒකත් මේ පින්වත් මහත්මයාට මතක් කරනවා. ඉතින් එහෙනම් අපි මේ වෙලාවේදී සෑම දිනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම පින් දෙනවා. ඉතින් හොඳ අවස්ථාවක් පිරිතේදා තමයි අද ඊයේ තමයි වෙසක් පුර පසළොස්වක් පොහොය තිබුණේ. ඒ වගේම මේ සේනාසනයේ භාවනා කටයුතු සිද්ධ වුණා පෙරේදා. ඒ වගේම මේ වෙසක් සමයේ බුදුගුණ කියවෙන සමය. ඒ වගේම භාවනාවන් පිළිබඳව ගොඩාක් නැඹුරු වෙලා කටයුතු කරන සමයක්. ඒ නිසා මේ පින්වත් මහත්මයලා මහත්මයන් සෑම දිනම අදත් මේ සවනට සිසිරිත ගුවන් විදුලිය හරහා පැවැත්වෙන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඒකේ තියෙන විශේෂ සත්පුරුෂ පුරෝගාමිත්වයක් හැරීට බාර අරගෙන කටයුතු කරන්න පින්වත් දලුවත් මහත්මයා. ඉතින් දලුවත් මහත්මයාටත් මේ මහත්මයටත් දරුවන්ටත් සෑම දිනාටම ඒ වගේ මේ අසාගෙන සිටින්නා වූ පින්වත් කල්යාණ මිත්‍ර අදහස් ඇත්තා වූ පින්වත් මහත්මලට මහත්මයන් සෑම දිනාටමත් ඒකාන්තයෙන්ම මේ ධර්මාභූදී පිණිස වේවා නිර්වාණාභූදී පිණිස වේවා. ඒ වගේම සෑම දිනාගේම සන්තාන තුළ සද්ධා ගුණේ වැඩේවා වීරිය සතිය සමාධි ප්‍රඥා ගුණ ධර්ම වැඩේවා. ධර්මයේ මෙනෙහි කරන්ට ධර්මයේ අහන්ට හිතන්ට බලන්ට යෝනිසෝ මනසිකාරයේ පහළ වේවා. සෑම දිනාටම හිතා කෙටි කාලයකදී මේ ධර්මයේ වඩාගෙන ගොස් ඒ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා. නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා පින් දෙනවා. ඒ වගේම තමයි අර චන්දන වේරගම් මහත්මයා අසනේ පිළලා ඉන්නවා. ඒ මහත්මයාටත් අපි සෑම දිනම ප්‍රාර්ථනා කරමු මේ පින් බලෙන් මේ ධර්ම බලෙන් තුරුවන්ගේ සරණින් ඉතා ඉක්මනින් නිරෝගී භාවයේ සැලසේවා කියලා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.